ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු කිතුහඬ. ලංකාවේ තත්ත්වය හුඟක් වෙනස්. මුළු රටේම පාලන බලය ලන්දේසි අතර පත්වෙන්න පටන් අරගෙන. කතෝලික පල්ලි පාසල් සියල්ල ඔවුන්ගේ ආධිපත්‍යයට අරගෙන. සමහර පල්ලි විනාශ කරලා දාලා පූජකයන්ට වදහිංසා පමුණුවලා සියලුම මිෂනාරි පූජකවරු රටින් පිටුවහල් කරලා කතෝලිකයෝ ජීවත් වෙන්නේ හැංගිලා ප්‍රසිද්ධිය තමන්ගේ ආගම අදාගන්න විදියක් නැහැ. අවුරුදු ගාණක් තිස්සේ පූජකයෙක් නැති මේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරන්න කවුරුවත් නැහැ. එක යුරෝපීය මිෂනාරි පූජකයෙක්වත් ලංකාවට එන්නේ නැහැ බයට. කතෝලිකයන්ම ලන්දේසින්ගේ ආගමට හරව ගන්න හදනවා. මෙහෙම කියොත් තව අවුරුදු ගානකින් ලංකාවේ එකම කතෝලිකයෙක්වත් නැති වෙනවා. මට කිසි දෙයක් කරන්න බෑ. දෙවියන්ට අවශ්‍ය දේ මාතුලින් වෙන්න ඉඩ හරිනව ඇරේ. ජුසේවාස් පිය වරුණයි දහම් මමා ගුණ සුවඳයි. මම මේ පය ගහලා ඉන්නේ ශුද්ධ වූ භූමියක, පූජනීය වූ භූමියක. ආසියාව බිහිකර ශ්‍රේෂ්ඨ ධර්මදූතවර ශ්‍රී ලංකාවේ අපෝස්තුලවර සාන්ත ජුසේවාස් මොනිදුන්ගේ පාදස්පර්ශය ලැබූ මහා ගල්ගමුව ජාතික සිද්ධස්ථාන භූමිය. ඇතුගල්පුර පදවි ජනසන්නිවේදන පරිෂදයේ හැටියට අද දවසේ අපගේ වෑයම අපගේ සාන්තුවර සාන්ත ජුසේවාස් මුනිදුන් උන්වහන්සේගේ ධර්මදූත සේවාවේදී පැමිණි මේ ඉසව්ව මේ ප්‍රදේශයේ ජනතාව හමු වී උන්වහන්සේගේ සිල්වත් ජීවිතය, ඒ වගේම උන්වහන්සේගේ දහම් දූත සේවාව පිළිබඳ මේ ප්‍රදේශයේ ජනතාව අතර පවතින ජනප්‍රවාද ප්‍රාතිහාර්යාත්මක අත්දැකීම්වල ඉතිහාසය පරම්පරාවෙන් ඔවුන්ට ලැබුණු ඔවුන් ආරක්ෂා කරගත්තා වූ පුහත් ගැන ගවේෂණය කිරීම, ඒවා හෙළිදරව් කිරීම. අද දවසේ අපි සවන් දෙන මේ සියලු දෙනාගේ ජීවිත අත්දැකීම්, ඒ වගේම ඔවුන්ට පරම්පරාවෙන් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු ඒ ජනප්‍රවාද අපිට කියාපාන්නේ අප සාන්තුවරයාණන්ගේ සිල්වත් ජීවිතය, ඒ වගේම කැලෑ මැදින් දෙපා වැරෙන් නොයෙකුත් දුෂ්කර ක්‍රියා මැද්දේ උන්වහන්සේ දහම් දූත සේවාවේ යෙදෙමින් කරන ලද උන්වහන්සේගේ කැපවීමයි ධර්ම දූතික ශ්‍රද්ධාවයි. උන්වහන්සේ වෙනුවෙන් කැප වූ මේ ශුද්ධ වසරේදී අපි හැම කෙනෙක්ම මේ ජනතාවගේ අත්දැකීම් වලින් ඔවුන් අතර පවතින මේ විශ්වාසයේ මහා කතා පුවත තුළින් වඩ වඩා කිතු සමිඳුන්ට ලංවෙන්නට උත්සාහ කරමු. දෙවියන් වහන්සේගේ බලය අප සාන්තුවරයාණන්ගේ ජීවිතයේ ගලා ගිය ආකාරය අපි මෙනෙහි කරමු. අපගේ සිරිලක් දේශයේ කතෝලික විශ්වාසය නැතිවන්නට ගිය කාල පරිච්ඡේදයක් ලන්දේසි පීඩන සමය. ඒ කාලේ අප ගැන අහලා උන්වහන්සේ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා අවිල්ලක් කරන ලද මේ දහම් දූත සේවාව නිසා තමයි අද අපි හැම කෙනෙක්ම කතෝලිකයන් හැටියට ඒ කිතුණු ඇදහිල්ල ආරක්ෂා කරගෙන සිටින්නේ. ඒ නිසා අපි උන්වහන්සේට කෘතඥ වෙමින් උන්වහන්සේගෙන් අපි ලැබූ ඒ ආදර්ශය, ඒ දහම් දූත පණ්ඩරය අද මේ යුගයේ විශේෂයෙන් මේ උන්වහන්සේ වෙනුවෙන් කැපූ වර්ෂයේ අදිෂ්ඨානය කරගෙන වඩ වඩා අවංකව සැබෑ ක්‍රිස්තු අනුගාමිකයන් වන්නට, සැබෑ සුභවදනේ සාක්ෂිකරුවන් වන්නට අවස්ථාවක් කරගන්න. ගල්ගමුව අපේ ප්‍රදේශයේ බොහෝම තොරතුරු දන්න මහත්මයක් අපට මිනිලියක් මුණ ගැහිලා තියෙනවා. එතුමිය රාජවන්හේලාගේ නොයලීටා බැස්ටියම් පිල්ලේ නම. ඒ වගේම මිල්ලව සාන්ත ජුසේවාස් කමිටු දෙයිසත්හලේ ඉංග්‍රීසි භාෂාව ආචාර්ය ගුරුවරියක් හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම එතුමිය කොළඹ බ්‍රිජට් කොලේජ් කොන්වන්ට් එකේ නොයලීටා මහත්මියගෙන් අපි ගත යුතු බොහොම විස්තර රාශියක් තියෙනවා. ඒ ගැන අපි ටිකක් කතා කරමු. As she said,
I think I am Miss Melita Bastianpille from Mahagalgamo. I was a retired teacher, the English first I taught at St. Bridget's Convent for 22 years. I came back to my village and got a government transfer, and I taught at a village school for some time, for many years, and then now I am a retired teacher. I prakasha karanne again I'm a Noelita Bastian Menaviya guru bhavatik hatiyata Colombo Santa Bridget Kanyarame seve karala thiyena danata visramikawa pasuwanne me Mahagalgamo pradeshe godak thoraturu gana avabodayak ayata thiyena bawa prakasha karunu mama dan inne Mahagalgamo e Joseph Aspura Mahagalgamo kiyala kiyawene. Issara me palathata kiwe me Francis Xavier Chapalliya kiyala. Saveriyar hoyi. Eita passe father Flavor. Tamai apata Joseph Piyathumawa andurala deela me ara suruwamath genave father Flavor. ඊට පස්සේ තමයි ජෝසප් වස්පුර කියලා නම ආව කියලා මට මම දන්න හැටියට මම කියන්නේ. ඒක දැන් මේ පළාතේ මිනිස්සු අපේ ඔක්කොම ඉන්නේ Tamil Catholics. And those days we hardly got married to non-Catholics and non-Tamils. Then within the clan we got married within the clan. And we are supposed to be descendants of Indians from Ayodhya. From there they have come to the south of India, and then from there they have migrated to Sri Lanka. And first they landed in Jaffna, in a place called Kirimale. There, that place was considered to be a holy place. For the Hindus it would have been a holy place. And these people were chased away from there. Ape Kampala thiyena okkoma demal Tamil Catholic aya. Api parampara indala mehe thama api danna kaale indala ape aachisiyala okkoma mehe maaye thamai. Megulla ewilla me Indiyawen Ayodhya kiyana game ratin ewilla India ewilla Jaffna mila Kirimale kiyala tanata ewilla landuna. එතන ඒ තැන අර මොකද සුද්ධවන්ත තැනක් කියලා ඒ මිනිස්සු ජාපනයේ මිනිස්සු මේ මිනිස්සු එළවල දැම මේ ඉන්දියා කට්ටිය එළවල දැම ඒ ආපු ඒගොල්ලෝ ඔක්කොම දෙමළ කැතලික්ස් I suppose they were converted by Francis Xavier in India. They came here and they were all fervent Catholics. So from Kirimale, from the place they have chosen, yellow putaning, they go to Batikulu Ava, Matakala Pota Ava. Itana me love affairs, because they can love affairs between girls and boys. Ek patangatta me minusu me demala minusu me yellow la demma. Egulang yella mai banhinde dunne ne. Yellow la thara itanin tamai egulo kalpitiya tari. It was a community of people. All of them left their things and came to Kalpitiya. At Kalpitiya, the Dutch were there. And it was a fort. Kalpitiya was a fort, and the Dutch were there for their business. And these people, when they heard that the Dutch were there, they were scared of the Dutch. By una me persecution, Catholic කරදරයි කියලා ඒගොල්ලෝ කල්පිටියේ ඉඳලා මේ නුවර පැත්තට යන නුවර රජුර හරි හොඳ ආගම කිසි කරදරයක් කරන්නේ නැහැ කියලා මිනිසුන්ට එයා එතනට ඒගොල්ලන් එහෙ යමු කියලා කල්පිටියේ ඉඳලා ඇවිද්දා යන ගමන් තමයි මේ මෙතනට ආවේ ජෝසප්ස්පුර ඒ කාලේ නිකන් කැලෑවක් තමයි යන ගමන් ඒගොල්ලෝ මෙතනට ඇවිල්ලා මෙතන they saw the beauty of this place and the convenience kumburu tiuna vava tibuna
ඒගොල්ලන්ට එතන හුඟක් ආසයි එතන ඉන්නු කියලා ඒගොල්ලෝ එතන පදිංචි වුණා. කූඩාරම් දාගෙන එතන පදිංචි වුණා. එතනින් තමයි අපේ කමියුනිටි එක පටන් ගත්තේ. අපේ දැන් ඉන්න මිනිස්සු ඒගොල්ලන්ගේ පරම්පරාව තමයි. ඒ කාලේ තමයි Joseph was in 1687. Joseph was Vietuma Lankavatavi. Lankavatavilla ehata mehata yana eyage weda karanda yana kota tamai me e wanni patta tiyata evidana himak etakota tamai me minissu mehe me metana yawa hambe wela එයාගේ යාළුවනේ කතා ඒ ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ට උදව් කෙරුවා ආගම කියලා දැනගත්තාම වහන්සේ උදව් කෙරේ he attended to all the sacraments වහන්සේ සැක්‍රමන්ට්ස් දැන් නැතුව තිබුණා නේ ලංකාවේ අවුරුද්දක් විතර ඉතින් ඒ කාලේ මේ Joseph තමයි මේ එහාට මෙහාට යන ගමන් ඒගොල්ලන්ව හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ සැක්‍රමන්ට්ස් ඔක්කොම දීලා යනවා ඒ වෙලේ තමයි මේ මිනිස්සු ජොසෙතුමාට ජොසෆස් පියතුමාට මේ නැදකේ කම්ප්ලේන් කරුවා මේ පැත්ත හරි භයානකයි කියලා අලියෝ සත්තු නයි අරම වහක් භයානකයි කියලා කම්ප්ලේන් කරුවා එතකොට තමයි ජොසෙෆස් පියතුමා අර කුරුසේ හදලා මේ this is your protection he will protect you from everything එයාව ඒ කුරුසේ මේ ගහයට තමයි එයාගේ කුරුසේ පැල කරලා ගියේ. එදා ඉඳලා අපේ ගමේ මිනිස්සු හරි මේ කුරුසේ හොක් they venerated the cross very much. They were very devout. මෙතන යන ගමන් මෙතනට එන්නේ නැති මිනිස්සු නැහැ. ඔක්කොම ඇවිල්ලා තෙල් ලාම්පු දාලා මේ පත්තු කරලා යාඥා කරලා තමයි යන්නේ මල් තියලා කැලෑවේ මල් තියලා යාඥා කරලා තමයි යන්නේ they have great hope faith and they were very fond of the I believe this is the I believe they I believe prayers එම කියලා රාමපතු කරලා එනවා මේ කැලෑ සත්තුන්ගෙන් ආරක්ෂාව වෙනවා ආරක්ෂාව ලැබෙනවා ඒගොල්ලන්ට and the crops were also very successful their cultivation was very successful and they had great faith now and after that even now we have all these Buddhist people round about they come and make vows and have faith at St. Joseph's me langadit me ar ar gedara ek sapasakrisan naya kala cobra kala ya me ඒ කොබ්‍රා බෙහෙත් මුකුත් කරතේ නැහැ. අරන් පස් ගහයට ජොසෆස් සුරමතිය කුරුසේ තියපු ගහයට තියෙන පස් ඒකයි අඳිඳේ වතුරයි. එන් පළතුරු ෆ්‍රූට්ස්. ඒකෙන් තමයි යා සනීප වුණේ. නෝ මේන්ටර් මෙඩිසින්ස් පුදුමයක් ඒක අපට. ඒ වගේ මිනිසුන්ගේ පරම්පරාව වැඩ කටයුතු අපි තාම මේ ගලංගෙන් ඉගෙන ගත්ත දේවල් තමයි අපි ගමේ ආයෙත් අදහන්නේ. ඒගොල්ලෝ මේ ඉස්සර කාලේ මේ ඔක්තෝබර් මාසයේම එක කාලයක් හරි ලෙඩක් ආවලා අපේ ගමට. ගමේ මිනිස්සු දන්නද many children were dying. So ඒ මිනිස්සු ළමයි ආරක්ෂා කරගන්න අපි ඒගොල්ල එකා වෙලා කමියුනිටි ප්‍රයස් තියෙන ඒගොල්ල එකා වෙලා මේ ඔක්තෝබර් මාසේ තමයි උනේ ඔක්තෝබර් මාසේ මුළු මාසෙම රෝසරි යන්නේ රෝසරි කියලා අන්තිම දවසේ මේ ගමේ වටේ සුරුවන් කවුද දෙමෑණියගේ සෙන්ට් ඇන්ටනි ඇන් සෙන්ට් සෙබස්ටියන් ඒ සුරුවන් තුන අරගෙන ගමේ වටේ යනවා. පරම්පරාව හැමදා ඔක්කොම සහභාගී වෙනවා. ඒක තවමත් අපි කරනවා. ඉතින් ඇත්තටම උනේ එදා කියලා ඒ ස්පෙෂල් ඉන්ටෙන්ෂන් එකටනේ ඒ පටන් ගත්ත රෝසරි එක කියන්නේ. And at the end of the month they found that the
the sword and arrow at St. Sebastian's chest had flown off the tank there and stuck on a tree. And they said that in a dream somebody was told that the St. Sebastian's sword is there on the tree, the place was said. And they went and found the stone, the arrow there. They brought it back. එහෙම අපේ ඒගොල්ලන්ගේ ගත් ඒගොල්ලන්ගෙන් තමයි අපි ඉගෙන ගත්තේ ඒකත් කරන්න. තව මේ පොඩි ළමයි බබාලා අඬනවානේ සල්ලේට මුකුත් දන්නේ කියලා අඬනවානේ. එතකොට මේ ගමේ සමහරට අර මේ දෙහැන් දැට් what should I say? The power to go and pray over the child, to use holy water and pray over the child and say the I believe. It's only the I believe. 7 times. By the child, address the child and go. And usually, actually, the children really get up happy and quiet. Quite well. Even now we do that. Mage nama Rajavanni Unnayalage Antunike Diyonis. Mama Padinse මහකාගම ජුසේවස්පුරේ මම 1942 දෙකේ උපන්නේ. එදා ඉඳන්ම අපි එදා ඉඳන් නෙමෙයි පරම්පරාවෙම අපි කතෝලිකයෝ. මම මේ ක්‍රිස්තියානි ලැබෙත් මේ ගමින්මයි අධ්‍යාපනය ලබාගත්ත මේ ස්කෝලේ. අපි සේරම දෙමළ පාසලෙන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපේ මම දන්න කාලේ ඉඳන්ම ජොසේවස් පේතුමාගෙන අපේ ගමේ කියන්නේ සම්බන ස්වාමී කියලා. සම්බන ස්වාමී කියලා තමයි ජොසේවස් පේතුමාට කිව්වේ ඒ කාලේ අපේ මිනිස්සු. එතකොට ඒගොල්ලෝ අපේ තාත්තලා එම හේන් ගොයිතන් කරේ. හේන් ගොයිතන් කරලා ගත්තු පළඳාවෙන් පළමින් කොටසක් ගැනලා පල්ලියටයි බාර දෙන්නේ. අපි ආන අයිතාත් එහෙම දෙන්නේ කියලා එතකොට කියන සම්මන ස්වාමිත දෙන්නේ. එතකොට මේ ගමේ ටීචර් කෙනෙක් අපේ ස්කෝලේ ඉගෙනවා මේරි රොස්ලින් කියලා. එතකොට ඒ ටීචර් ඒ අතින් දෙනවා මේ ගමේ තියෙනවලු මේ සම්මන ස්වාමිගේ පල්ලියක්. ඒ පල්ලියට ගිහිලා බාර දෙන්න කියලා එහෙමත් දෙනවා. එතකොට අපේ තාත්තලායිම හේල් කොයිතන් කරන්න යනකොට එහෙ අලි ඉන්නවා හරියට වට අපිට හැමතැනම අලි. මේ අලින්ගෙන් රැකවරණය ගන්න ජුසේවස් පේතුමාගෙන් තමයි යාඥා කරගෙන යන්නේ. සම්මන ස්වාමිත කියලා ගියනම් ඒ පාරක අපිට කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. දවසක්ද අපේ තාත්තා හේන ඉඳලා එනකොට අපේ අම්මට බබාම් බෙන්ද ඉඳලා තියෙන්නේ. එතකොට ධර්මිතියක් අරගෙන කරේ තියාගෙන ඇවිල්ලා තියෙනවා. අලි පිටිපස්සේ එනවලු. බැබෙන් ගොඩ අපේ හේන් තිබුණේ. මේකොට එන්න අපේ මිනිස්සු ඒක දැකලා කෑගලා කියලා තියෙනවා. ඔන්න අලියා ඔයත් එක්කම තමයි එන්නේ ඔය පරිසම ඉන්නේ කියලා. ඒකට අපේ තාත්තා කියන්නේ සම්මන ස්වාමිත කියලා මම එනවා බය වෙන්න එපා කියලා. ඒ වගේ තාත්තා ගෙදරට එනකම්ම කිසිම හානියක් කරේ නැහැ. මේක අපේ ගමේ මිනිස්සු සේරම දැකලා තියෙනවා. ඒ වගේ උඟක් අස්සම් මේ ගමේ වෙලා තියෙනවා. කියනවා නම් තව ගොඩක් තියෙනවා කියන්නේ. මම සීතුවේගේ වැඩ කරේ. එතකොට දවසක්ද අපේ පාටි වෙලාවේදී එක්කෙනෙක් කිව්වා මේ ආගම් කියනවා සේරම බොරු, වෛද්‍ය ක්‍රම කියනවා සේරම බොරු කියලා. මම ඇරලා බලුවා කවුද කියලා. මේ අපේ බස් ස්ටෑන්ඩ් එකේ කඩයක් තියාගෙන ඉන්න මිනිස්සේ. පස්සේ මං ඇරලා බලලා එයාගෙන් ඇහුවා අයි මහත්තයෝ එහෙම කියන්නේ ආගම් සේරම බොරු කියලා කොහොමද ඔයා කියන්නේ කියලා. වෛද්‍ය ක්‍රමයේ සේරම බොරු කියලා ඔයා කොහොමද කියන්නේ කියලා. දැන් කීප දෙනෙක් සනිප වෙලා තියෙනවනේ, දැන් වෙදකම් කරලා සනිප වෙන මිනිස්සු ඉන්නවනේ. දැන් ඔයා මොකද එහෙම කියන්නේ කියලා. එතකොට එයා කියනවා මම මගේ විස්තර ඔයා දන්නත් ඔයා ඒ ප්‍රශ්නේ මගෙන් ඇහුවේ. මමත් කෝපරේටිව් මැනේජර් වෙලා හිටියා අවුරුදු 20ක් විතර. මගේ නෝනත් සමපකාරී මැනේජර් කෙනෙක්. ඉතින් අපි දැන් ලව් කරලා කතාද බැන්දි. බැන්දලා අවුරුදු 20ක් 25ක් වෙනකම් අපිට ළමයි නැහැ.
ඉන් පස්සේ එයා වෛද්‍ය ක්‍රමෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට අර හෝප් කියලා නැවක් ආවනේ. ඒ හෝප් නැවේ ඉන්න දොස්තර මහතුරු ළඟට ගිහිල්ලා ඒගොල්ලන් පරීක්ෂා කරලා බලලා ඒගොල්ලන් කිව්වලු බබා හම්බෙන්නේ නැහැ කියලා. ඉන් පස්සේ තමයිලු වෛද්‍ය ක්‍රමය ඇත්තරියි. ඉන් පස්සේ ආගමික අතින් බලමු කියලා බුද්ධාගමේ සිව මේ සිවාගමේ ක්‍රිස්තියානි ආගමේ සෑම පල්ලි පන්සල් ගානෙම ගියාලු ඒගොල්ලන් බාර තියාගෙන අපිට දරු සම්මතක් ලැබෙන්න ඕනේ කියලා. කිසි දෙයක් හරි ගියේ නැහැ. එදා ඉඳන් තමයි මම බොණ්ඩ පටන් ගත්තේ කියලා එයා මා එක්ක කිව්වේ. ඉතින් දැනුත් මට ඒක නැහැ. එතකොට මං එයාගෙන් ඇහුවා ඔයා මොන ආගමද කියලා. එයා කිව්වා මම ක්‍රිස්තියානි කියලා. ක්‍රිස්තියානි කියන්නේ රෝමාන කතෝලික කියලා. මං කිව්වා රෝමාන කතෝලික වෙන්න බෑ නේද? එතකොට එයා ඇයි ඔහොම කියන්නේ කියලා. මං කිව්වා රෝමාන කතෝලික වෙන්නම් ඔයා බයිබලේ වචනයක් තියෙනව දන්නවද කියලා. එතකොට එයා කල්පනා කරලා මගෙන් ඇහුවා මොන වචනේද? මං කිව්වා ඇයි ජේසුස් වහන්සේ කියලා තියෙනව නේද? ඔයාට අබායට අතර විශ්වාසයක් තියෙනවනු මේ කන්දදියා බලලා යාට යමන් කිව්වොත් ඒ කන්ද පව වචනෙන් වෙනස් වෙනවා කියලා. ඉතින් ওই වචනේ ඔයා දන්නවනම් ඔහම මේ ආගම් බොරු කියලා කියන්න බෑනේ. මං කිව්වා මමත් පරම්පරාවෙන් කතෝලිකයෙක්. මට නම් කිසි දෙයක් වරදිලා නැහැ. මං ආගමෙන් ඉල්ලපු හැම දෙයක්ම මට ලැබිලා තියෙනවා. අදත් ලැබෙනවා. එතකොට එයා කිව්වා ඒක මේ මට විශ්වාස කරන්න බෑනේ. මං කිව්වා මං මේ මෙතන ඒ පාරක ඇතුලේ ඉන්න සෙනගට ඇහෙන්නම මං නැගිටලා මම කිව්වේ මම කතෝලිකෙක්. මම කියන එක වචනයක් ඔයාට කියන්නම් ඔයා කැමති නම් ඔයාට දරු සම්බන්ධතාවක් අවශ්‍ය නම් ඔයා ආගම ගැන අදහන්න පුළුවන් නම් ඔයා ඔයාගේ නෝනාවත් එක්කගෙන යන්න තැනක් තියෙනවා. එතන ගිහිලා ඔයාලා යාඥා කරන්න. එතකොට එයා ඇහුවා මගෙන් මොනවද මං අර යන්න ඕනේ කියලා. මං කිව්වා ඔයාගේ සිත විතරයි අර යන්නේ. ඔයා ඔයාගේ නෝනායි ගිහිලා දෙවන වංශයට කණ්ඩාමල කරලා ඔයාලා ඉල්ලන්න. එතකොට එයාව කොහොමද යන්න ඕනේ කියලා. මං කිව්වා සිකුරාදා දවස්වල ඉදේම යන්න. ඔයා දැන් කඩේ අරින්න තියෙනවනේ. ඒ කඩේ අරින්න ඉස්සර ඔයා නෝනායි ගිහිල්ලා මෙතන අපේ මේ ගමේ තියෙන මේ පළුගහ ළඟ කුරුසයක්. ඒ කුරුසය ළඟ ඔයාලා දෙන්නම යාඥා කරලා ඉල්ලන්න. කොහොම සිකුරාදා දවස් 9ක් යන්න ඕනේ. 9ම ගියොත් ඔයාට වරදින්නේ නැහැ. එතකොට ඔයාගේ විශ්වාසය තහවුරු වෙනවා. එහෙම දරුවේ කම්බුන් නැත්තම් මම එතකොට තැන්කිපර් වැඩ කරගෙන හිටිය සීතිබේක. මං කිව්වා අඟහරු දවස්වල මේ පොළ සති පොළ තියෙන දවස්වල සෙනඟ වැඩි. එතකොට සෙනඟ බස් ස්ටෑන්ඩ් එකේ රොක් වෙලා ඉන්න වෙලාවක් බලලා මට ඔයාගේ සිරුපෙන් මට ගහන්න ඔයාට ඒ බබා හම්බුන් නැත්තම් මේක විශ්වාසයෙන් මම ඔයාට කියන්නේ ඔයාට ලැබෙනවමයි. ඔයා මං කියන වචනේ විශ්වාස කරනවා නම් රෝණාවත් එක්කගෙන යන්න සිකුරාදා ඔතන ගිහිල්ලා යාඥා කරන්න. එතකොට වැඩි වෙලාවක් යාඥා කරන්න ඕනේ කියලා මං කියන්නේ දෙවෙනි මේකයි මගේ ප්‍රශ්නේ. මේක මට ඉෂ්ට කරලා දෙන්න කියලා ඉල්ලන්න කිව්වම ඒ මනුස්සයා ඒක හිතට අරගෙන සිකුරාදා මං බඩට යන්න ලැස්ති වෙලා අපේ ගෙදර ඉන්නකොට මේ ජෝඩුම එනවා සුදු ඇඳගෙන එනවා මොටර් සයිකලෙ. පස්සේ මං අපේ නෝනායක කිව්වා මේ දවසක් ද අපි බොනකොට බාර ගියදී මේම කතාවක් ඇති වුණා. ඒකට මං කියපු වචනේ ආගෙන මේ මනුස්සයා නෝනාවත් එක්කගෙන යනවා. දැන් යාට දරුවේ කම්බුන් නැත්නම් මට හිතුම් බස් ස්ටෑන්ඩ් එකේ රස්සා කරලා ඉවරයි කියලා. එතකොට අපේ නෝනා ඇහුවා ඔයා මොකද මේ මෝඩ වැඩ කරේ කියලා. මං කිව්වා මෝඩ වැඩ නෙවෙයි අපේ ආගමේ 70% සිද්ධිය මේගොල්ලන්ට දැනුම් දෙන්න ඕනේ. ඒ හන්දයි කිව්වේ කියලා. ඉන් පස්සේ ඒගොල්ලෝ සති හතරක් ආවා. හතරවෙනි සතිය සිකුරාදා. අවස මට ඇවිල්ලා කියනවා මහත්ය අද ඔෆෙලා එනකොට පොඩ්ඩක් මාව අම්බෙලා යන්න. ඇයි කියලා ඇහුවා. පොඩ්ඩක් ඇවිල්ලා යන්නකො. මං ඒ ඇයි පොඩි පාටියක් තියෙනවා. මොකද අර මහත්ය කිව්වා නේද මේ අපට වැඩි හරියයි වගේ මට තේරෙන්නේ. අපේ නෝනට මං ඒ බබා හම්බුණාද මෙච්චරෙක් මට සති හතරින්. පස්සේ එයා කිව්වා එහෙම නෙමෙයි දැන් ලකුණු තියෙනවා. මං කිව්වා ඒකට කමක් නැහැ. ලකුණු තිබුණාට කමක් නැහැ. මට ඔයාගෙන් පාටිය අවශ්‍ය නැහැ.
ඔයා දෙවෙනුවන්සේ කියන්නේ ඉල්ල ඉල්ලගත්තේ දෙවෙනුවන්සේ දුන්නානේ දෙවෙනුවන්සේට ඔයා කරප බාරේ ඔයා දෙන්න මට සත පහක් තෝරෙත් නැහැ ඔයාගෙන් මං ඇල්වතු ටිකක් අතත් බොන්නේ නැහැ එයා හොටලිය තියාගෙන හිටියේ අදත් මිනිහා ජීවිතුන් අතර ඉන්නවා එයාට බබෙක්කුත් හම්බ වෙනවා හම්බුණා ගෑනු දරුවෙක් අර නෝනත් දන්නවා එයාගේ නම කියලාද ක්‍රිස්ටි කියලා ක්‍රිස්ටි දන්නා නේද කෝපරේටිව් මැනේජර් ඉඳලා ඒ ක්‍රිස්ටි හැබැයි එදායින් පස්සේ ඒ මනුස්සයා නෝනත් වර්ධින්නේ මං හැම ඉරදාල් දවසක්ම පල්ලියේ දකිනවා නැත්නම් ඊට ඉස්සර පල්ලිය මංගලයට විතරයි පල්ලියට ආවේ ඒගොල්ලෝ බෞද්ධය කියලා තමයි මම හිතාගෙන හිටියේ මං දැකපු තැනින් නම් එදායින් පස්සේ අද වෙනකන් තාම මනුස්සයා ඉන්නවා මැරිලා නැහැ දැන් එයාගේ යවන්නේ යක් කියයි හරියට ලස්සන ගෑනුල මේ කම්බුනේ ඒ ළමයා දැන් එයා වන්නලා රසා කරනවා මේ ඐ කාඩ් ඔෆිස් එකේ ඒකේ වැඩ කරන්නේ එයා ගාලදියා මාත්‍රික කසාද බඳගෙන දැන් කාලට වෙලා ඉන්නවද ඉතින් එහෙම ප්‍රාතිහාර මෙතන සිද්ධ වෙනවා මගේ නම රාජවන්නුනලාගේ ජෝසප් සිරිස්ටි නැන්තිනි සිරිස්ටි නිරත තමයි කවුරු කතා කරන්නේ දැනට මම මේ ජෝසප් පල්ලියනුයි සාන්දාන්දුනි මුන්දියගේ පල්ලියනුයි අනවරාලේ අපේ තාතා අවුරුදු 60ක් විතර අනවරාලේ වැඩ කෙරුවා ඊට පස්සේ තාතා නැති වුණාට පස්සේ තමයි ඒ ගමේ කට්ටිය ආයිත් මාව මේකට පත් කරන්නේ දැන් මට වයස 62යි ලබන මාසේ 63 ලැබෙනවා ඒ දිදී දැනට ඉදී මම ඉදී බාස්තරත් එක ගිහින් පුලියෙඩ අත දෙවට ආරව යන්නේ මට ඉදී පල්ලිය ළඟ තියෙන ඉඳා පල්ලියට උදවක් වාසෙන් ඉදී මම කරගෙන ඉන්නවා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ අනිතක ඉදී බලාපොරොත්තු වෙන්න දෙයක්වත් නැහැ කොච්චරම් මේ රෝදී දැන් අපි ගෙනින්න සතපාවත් අපිට බෑ ඒ ලෝකෙට ගෙනින්න පුළුවන් දේ තමයි අපි ඔයගෙන තෝණි විශේෂයෙන්ම මම මෙතන කියන්න මට මේ වගේ අවස්ථාව ලැබිච්ච එක ලොකු දෙයක් ඒ කියන්නේ මං විසින් සාක්ෂි දරන තමයි මම මෙතන පත් කරලා දීනේ මම අදට ජීවිතේ හේතුව ඒක තමයි නැත්තම් මට 1987 දවල් දොරව මාට මම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ කියලා දෙවි පිටියේදී පස්කව මේ පිදුලි කප කප පටවල දවල් කෑම 12 මාරට බක්කාගෙන ඉන්නකොට මාත් එක තව 8 දණි කිතර හිටිය ඒකලොත් ඉන්නකොට ඒ මන් දන්නත් නෑ ගහේ පිටිපස්සේ ඉඳලා අඩි දෙකට යහ වගේ තමයි ගහ තිබුණේ පෙනි අරන් නාය ගියා නාය කියලා දැක්කේ මම කෑවට පස්සේ තමයි ඒ පෙනි අරගෙන ඕමම ඉන්නවා නාය කියවන්නේ කියලා හිතාගෙන ඕමම ඉන්න බෑ කෙක්කුම ටක් ගාලා ගිහින් පෑගෙන දුපස් අරගෙන කිසිම දෙයක් නැහැ එකම බේස් තමයි මේක උන්වහන්සේ අපිය සොයාගෙන ආවේ කැඩෙමෙද්දී බලලි සර්පෙන් ඒතර දෙම ආවේ ওই කුරුසේ බලින් අමදී මේ ජය ගත්තා අනිත් එක උන්වහන්සේ දිදී නිතරම වර්ෂෙන් යන්නේ දේවමිනියගේ අරි විශ්වාස දේවමිනියට පුළුවන් ඈ සර්පෙන් උළු වගබ දෙවිනේ පුළුවන් මගේ පාන බේරන්න කියලා ඒක බෙත් කියලා එතනම පස් කියලා පස් කියලා නෙමෙයි මම හිතේ මේක තමයි මගේ බෙත් කියලා කියලා බයි මාත් එක වැඩ කරන විටපු සගෝදරු ඔක්කොම බෞද්ධ කට්ටිය වැඩ බෙලිවි ඩබ්ලිව්ස් මාත්‍ය අය අපේ ආගමේ කෙනෙක් ජෝසප් මාත්‍ය කියලා කියන්නේ දැන් තින්නවා දැන් ඉතින් කතා කරවම කියනවා එදා වෙච්චි දේ උතුම් මට මතකයි කියලා. ඩබ්ලිව් එස් මාතියා බයිවිල ටක් ගාලා කීවා මෙයාව කොමරි වාහනයක් කරගෙන ස්පිටල්ට ගිහින් ඉඳලා. 80ේදී මේ වගේ ත්‍රිවිල් බයිසික් මේ මොටර් බයික් කිසිම දෙයක් නැහැ. ෆුඩ් බයිසික් තමයි ලොකු වාහනේ වගේ තිබුණේ. අනිතක ඒ සාමාන්‍යයෙන් වක්ම නගරයට ඇතේ. දැන් මෙතන කිලෝමීටර් 15කට කිට්ටුව වගේ ඇති. මං කීවා මට ස්පිටල්ට ගෙනියන්න ඕනේ මාව එක යන්න ගෙදර මම බේත් කාලා ඉන්නේ කියලා කිව්වා. ඒගොල්ලෝ හරි පුදුමයි දුන්නා. මොකද ඒක නැය කපු ගමන් බේත් කරන මිනිහා මේ මොකද වෙදමාති ඉන්නේ කියලා. පස්සේ එතන එකිනෙකට කිව්වා මියා එන්නේ එක යන්න ගෙදර කියලා. කරේ මේ කුරුස මේ බොරණිගම තිබ්බා. ඒ බොරණිගම කඩේ තියාගෙන ඔස්සේ යකන්න මාව. විනාඩි දෙකක්වත් කියන්නේ කතා කරන්නත් බැහැ.
පපු ඉර වෙනවා ඇස් පේන්නේ කකුල් දෙකම වළංගුනේ ඊට පස්සේ ගෙදර ආවා ගෙදරත් ආවිලා පලිය බෙ තමයි පස්සම මේ ගෑවේ පොල් කිඩර දිය කරලා ගිහුව කිසිම මස් මවල ඒ දවස වල ගෙදර ගන්නෙත් නැහැ තනි කර මුත්‍ර යන්නේ ලී කකුස් යන්නේ ලී අපි එතකොට මේ කුරුස යොසස් පේදුමගේ කුරුසට කිසිම මේකක් නැහැ නිකම්ම තිබේ ඕන තරම් අත ගන්න පුළුවන් අපේ අම්මා මොකද කරන්නේ ඒකට පොල් තෙල් ගෙන දාලා ඒක පුළුන් ගෑවේ කියන අරගෙන ආවිලා මේ නාය කපු දැනට දානවා දවස් පහකින් ටිකිරිය සනීප වුණා තුවාලේ වෙදින්න මාස දෙකක් තුනක් විතර ගියා දැනටත් ඉන්නවා ඩියමෝ මැඩම් එක ඉන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා එයා මාත් එක්ක හරි හිතුවා එයා කියනවා එයාට නිකන් බොරුවට පස් කකා ඉන්න නැතුව මෙහාට එන්න කියන්න කියලා කිව්වා මං ගියේ නෑ මාස තුනකට පස්සේ පල්ලියට ඔක්කොම බාර වුණාට බාර ඔක්කොම ඉෂ්ට කරුවට පස්සේ ගියාපම ඉස්සර හැවුවා මම ඉස්සර ඔක්කොම කියාපම කියනවා මේ ඒක හරි ඇන්ඩනි මේ ඔය මෙච්චර කාලට කාලා තියෙන පස්නේ ඔයාට පණු පෙදී බොන්න ඕන කියලා කිව්වා මං කිව්වා මැඩම් මේක මම පස් කියලා ගෑවනේ මේක කියවේ මම බේත් කියලා ඈ ඒද තැන්ක්ස් ඔයා දෙන බෙතක දෙන්න විටමින් පෙති එහෙම දුන්නා ඒක අරගෙන ආවිලා බීලා අදට ළමයි දෙන්නේ දෙන්නම කකුල බැඳලා දුවලා ඉතින් අනාරා වැඩ කරගෙන මේ පල්ලියත් බලාගෙන උදේ පහ මරට සීනුව ගන්නවා ආය අම්මට වහනවා අතුපති ගන්නවා දන්නේ ඉතින් මේ පාතරාවට පස්සේ අතු ගන්න ඔක්කොම මිනිසුන් බෙදලා දීලා තියෙන්නේ යට ඉතින් මගේ පුළුවන් සහයෝගයේ ඉතින් ඉන්නකම් මොනවාරි සේවයක් කරලා යන්න ඕන කියලා තමයි කක් අනිත් එක ඉරිදා දවස් වලට ආපුවම ඉරිදා 9 පස්සේ මෙතන කට්ටිය බාර වෙන්නේ බාර දඬුව බාර දඬුන බාර දඬුන කියලා බෞද්ධ කට්ටිය ඉවත් මේ ඉන්නේ බෞද්ධ කට්ටිය අපට පීට නැතුව නෙමෙයි විශ්වාස මදිගම මදිගම ඈ අපේ ඒ කාලේ හිටපු විශ්වාසයේ දැනට ටික 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 බැහැලා යන්නේ ඒ දවස්වලදී පාදර්ලනේ අපේ තාත්තා අවුරුදු 60ක් අන්නර වැඩ ගිරුවා ඉද දවස්වල පූජා තියාන තියාන කියලා කියන්නේ අර මේක කියවන්න තමයි තියෙන්නේ ඈ ස්වාමීලා නෑ අවුරුදු 60ක් අපේ තාත්තා ඉරිදා පූජාවට ඉරිදා පූජාවට මෙහින්දලා අපි පයින්නම යන්නේ හරිද දැන් සාමාන්‍ය දේන් යා ආශිර්වාදයෙන් අම ගෙදරවලටම වාහනයක් තියෙනවා ඔකට සමහර මිනිස්සු දැන් යනවාද නෑ අනිතක දැන් ඉන්න මිනිස්සුන්ට සර්පේ කියවත මේ පාට බයට කොහොමද ඒක මරාගෙන ගම කොහොමද කියන ස්පීඩර් තමයි ගෙනියන්නේ යන්නේ අයමාට අපි ඉන්න කාලේ ඔක්කොම විශ්වාස ආරක්ෂා කරගත්තේ පාත්තලා මුත්තලා කොහොමද දන්නවද පෞල් ජෙබමාලි අයමාට පෞල් ජෙබමාලි අයමාට දැන් ටීවී ගන්න දා මම ඉඳගත්තා නේ ඊට නැගිටින්නේ ඉදිරියට මං ඉතින් මේ මාන්ස් වෙන්නේ යාඥා කරන්නේ මේ විශ්වාසයේ මේ අවුරුදු තුන් ආසියේ වගේ විශ්වාසයේ දිගටම ගෙනියන්නේ සාමාන්‍ය මිනිස්සු හැදෙන්න ඕන. දැන් මේ මිනිස්සුන්ට කීවට හැදෙන්නේ නැහැ. දැන් බලන්න අපි මේ මෙහෙට පදිගෙන ඒකට 1957 අපි මෙහෙට ආවේ. 57. ඒ දවස්වල හිටපු ඒතරකට මේ ඒතරම් තරුණ කවුරුත් නැහැ. අගුස්ති මාමා කියලා කෙනෙක් හිටියා මං හිටියා. අපි තමයි මේ පල්ලියට සෑහෙන්න ඒ දවස්වල ඉඳලා මේවා කර බෙඩ කරන හිටියේ. දැන් කොල්ලු උඟා දණික් ඉන්නවා. ඒ සමහර කොල්ලු තමයි එන්නේ සමහර කොල්ලු එන්නේ නෑ මට හිතට හරි කනකොට ඒක තමයි ඒ දවස්වල තිබිච්ච තත්ත්වේ දැනටි තියෙන තත්ත්වේ බලන්න කොච්චරද කියලා මමවත් හිතුවේ නෑ මේ වාගේ තත්ත්වයකට මෙතන යයි කියලා හිතුවෙත් නෑ කියන්නේ උන්වහන්සේගේ බලවත් වේගය මෙතන තියෙන ඉඳලා තමයි මෙච්චර දියුණු වෙන්නේ මෙතන අපිට විතරක් නෙමෙයි දමන්න මේ අර අනිකටක බැඳපු කීයේ මතිය බෞද්ධ කෙනෙක් එයා යාළු වෙලා පොම්බුරි අපි ආගම ළමයේත්ලේ කොමර් කොන්වෙන්ට් එකකින් යාළු වෙලා කටහද බැඳගෙන අවුරුදු 5 දරු නැති හිටියා එයා කී වඩ මීම තමයි අපිට දරු සම්පත් නැහැ කියලා පස්සේ එයා එදින අපේ මචං ගරේ කියලා නෝ අපි මස්සින තමයි මෙතන බාර දාන්නේ එන අන්නයි මාතේට කියලා බාරය දාන්න කියලා බාරය දාලා දැන් හරි ලස්සන දරු ඉක්ුත් ඉන්නවා මම බාර වුණේ කොහොමද දන්නවද පිරිමිල මේ කරි ගෑන මේ කරි අමුණන්ට පස්සේ එක්ක ජෝසප් නැත්නම් ජොසපින් ගෙලා නම තියන්න ඕන කියලා තමයි මම බාර තිබ්බේ උන්වහන්සේ නම තියන්න ඕන කියලා
දැන් එදා මං හිටියේනේ එයා විලා ළමයත් එක්ක විලා මෙහි බාර දීලා ගියලු ළමයත් එක්ක විලා ඉතින් ඉදිරියට උන්වහන්සේගේ බලවත් දම් බේන්ද පවගේ දවස වලින් ගමී කට්ටිය ඉදන් මෙතනට පලියා දන්න නැස් දුන්නා දුන්නා රජාන මුත කෙරුවේ නැහැ අපි මාස අයක් අපි වරුසමක් හදලා පූජා විලා ජමදාම ඉතින් අපි කීවා ඊට පස්සේ නිකම්ම කීවා අක්කර පහකින් පල්ලිය හදාගන්න කියලා කිව්වා. ඒ මොකද? ওই විශ්වාසයේ උඩින් තමයි අපි ජීවත් වෙන්න ඕනි. දැන් අපි පල්ලියට යනවා. දැන් ඉතින් කොලෙස්ටරෝල් ප්‍රසාර අරගෙන මේකේ කියලා අම්ම ලෙඩෙම. ලෙඩේ වෙනවා තමයි මිනිස්සු ඇද තමයි අංග තියෙනවනේ ලෙඩේ වෙනවාමයි. ඒත් ඊට එදියේ වොන්ද බේතක් කියලා මොකද දන්නද? ඉරිදා පූජාවට අනිවාර්යෙම ගිහින් හරි ආකාරයකින් පූජාවෙන් සිද්ධ වෙලා සත්පසය ලැබනවා නම් ඕනේ දෙයක් වෙන්න පුළුවන් කියලා මගේ හිතස් වෙන බේතක් ඕනේ නැහැ දෙලේ වෙනවා තමයි ලෙඩෙන්නවා තියනවා තමයි ඇඟට බඩ දියවනවා නම් ඉතින් ලෙඩ හැදෙනවාමයි ඊට වෙදී බේතම අරක හරියට සත්පසය ලබා ගත්තා නම් ජේසුස් ස්වාමීට බෙදී එකක් නැහැ එච්චරයි මට කියන්න පුළුවන් එකක් මේක ජේසුස් ස්වාමි කියලා ගත්තොත් ජේසුස් ස්වාමි නිකන් පූපි කියලා ගත්තොත් මේක පූපි තමයි. දැන් ඉන්නේ මිනිස්සු කොහමද? සත්‍යසය ලැබනකොට හරි සත්‍යසය ලැබුණා. ගියා ගත්තා ගියා. එහෙම තමයි දැන්. පූජාවේ මොකද කියවන්නේ පූජාව කොහමද කියලා ඒක දන්නේ නැහැ. ඊනා මම සුළු කෙටියෙන් මම විස්තර කියන්නම්. උන්වහන්සේගේ පීඨයේ මෙතන අපට විතරක්ම බෞද්ධ ගඩිය සෑහෙතම තියෙනවා. අමෝටම තියෙනවා. පෞගේ දවස යුද්ධ කාලේ මෙතන විලා බාර් ගේට් එක ඒවා ඔක්කොම අමුදාය කොල්ලෝ. අබ එක්කෙනෙකුවත් මෙතනට මෙරලත් නැ කිසිම තුවාලයක් දෙලත් නැ ඒ තරම් විශ්වාස දමන වටින බෞද්ධ කට්ටිය වල ගෙදර වල ගිහින් බලන්නකො මේ ගහෙන් පළුවත්තක් හරි පොඩි ගල් කැලක් හරි තියෙනවමද මොකටද වල්ලලින්ටයි මේ සර්පයන් ආරක්ෂාවට දැන් මෙතන ළඟ ගෑක් තියෙනවා අප්‍රේල් මාසේ 14 වෙනිදා ඒගොල්ලන්ගේ අවුරුද්දදා පාන්දර ගිහින් බලනකොට මේ සර්පියා ළමයාත් එක්ක ඔට්ටු වෙලා අමතනම සෙම ළමයට මොකුත් වෙලා නැහැ ඒක දුවගෙන ආවා මේම මොකද ඇයේ මේම වුණේ කියලා පස්සේ මං ගේ ඉන සර්පයාට මේ අපි බාරයක් ගහට ගමු කියලා බාරයක් දැම්ම මං ගියා අවුද සරය මේ ගෙට යන ගිහින් වහලෝඩි මේ මේ දොරගඩේ ගහපන් ඊළඟ අවුරු දෙනකොට ඒ බාරි මෙතන දාලා අම්ම දාම කරගෙන ඉනවා ඒකුළු බෞද්ධ කට්ටිය ඉතින් ඒ හින්දා අපිට විතරක් නෙමෙයි බෞද්ධකට අපිට වඩා දාම විශ්වාස තියෙනවා වටේන බෞද්ධකට විශ්වාස පියතුමා කියපුවම අනිතක දාන් ඉතින් මෙතන පල්ලිය හදනවා කියලා උපකාවම ලංකාවේ අම පිටින් දැන් මඩගලපුව යාපනේ ඒ පිටින් දැන් කට්ටියත් ආවා ඉජිටත් ඉති මෙතන ඉතින් සරංග නිම කරන්න බෑ ඒතරන්න ඒ කට්ටිය දැන් සප්පාව ගියදසෙත් සතරගේ කාලේ තියවයි තමයි මේ සරදීදී සතරගේ කාලේට මේ මෙතන ඉඩපඩු මදි පාද නමස්කාර පටන් ගන්න කියලා තියෙනේ මහපල්ලිය ඉඳලා මෙහාට එලව මේ දවස් පූජාව. ඉතින් කියනවනේ ඉතින් දවස් ඔක්කොම කියාගෙන ඉන්න පුළුවන්. මෙහෙට ඉතින් මාතික කතා කරේ බෙකට බොහොම ස්තුතියි. මේ වගේ මේ මෙතක් මට හදලා දීපේකට බඩ බොහොම ස්තුතියි කියලා. මම මේ පඳුරක් ගැට ගැහුවා මෙහෙ. ඔව්. ඉතින් මට ඔයාලා මේ ගමේද? ඔව් ඔව්. මේ ගමේ නෙවෙයි එහා ගමේ. ඔව්. අසනීප තත්ත්වේ ටිකක් අඩු වුණා. බෞද්ධ කිරි. ඔව් ඔව්. කියන්නේ එතකොට මේ තුමා කතුල්. මම කතුල්ද? ඔව්. පූජාවල් වලට ආවා කීප වතාවක්ම මගේ යාළුවෙක් ඉන්න ආගමික කාමල් කියලා එයා තමයි මාව සම්බන්ධ කරගෙන මෙහි අරගෙන ආවේ එයා කිව්ව මෙහෙම විශ්වාසයි දෙවියන් වහන්සේ අසනීප කරදර වලට හොඳයි ඔයත් තියන් කියලා අඬගහගෙන ආවා ඉතින් මම 3-4 පාරක් මාව පූජාවටත් මංගල්‍යටත් ආවා ඉතින් මට දෙවියන් වහන්සේ කෙරේ මේ විශ්වාසයක් ඇති වුණා බලවත් විශ්වාසයක් අර අනිත් අය කියනවට වැඩිය හිතේ විශ්වාසය anu පිහිටකොට ලැබෙනවා ඒ කියන්නේ දැන් ඔයාගේ නම මොකක්ද ශාන්ති ශාන්ති දැන් ඒකට ශාන්ති මාත්‍රීට මේ
අපිට ඒ කියන්නේ කිතුරු බොදුරු දැන් අපි හැමෝම සහජීව වෙන ජීවිත සමාජයන්නේ දැන් අපේ රටේ ගත්තාම පුදුමාකාර බැඳීමක් අපි තුර තියෙන බොහොම සුළු පෙරයක් අතර යම් යම් මතවාද තිබුණා ඒවා වෙනස් කරන්න මේවා මේ හරහා අපිට පුළුවන් මේ ආගමික සහජීව වෙන හරහා එතකොට ශාන්ති මහත්මිය මොකද්ද අනිත් අයට දෙන්න මොන හරි පණිවිඩයක් තියෙනවද දැන් මේ වගේ හාස්කම් තුලි මම අනිත් අයට තියෙන පංගුවක්කයි විශ්වාස කරන පංගුවක්කයි ගණන් ගන්න තියා ඉන්නවා. ඉතින් එක එක මේ සමාජයේ ඉන්නවා. ඒ වරද්ද ඉතින් මට විශ්වාසයි. විශ්වාසයේ උඩ භක්තිය මොකද? විශ්වාසී. ඒ උඩ මොනවද ලැබුණයි කියන්නේ? ලැබුණයි කියන්නේ පිහිට. මේක හරි වැදගත්. මිල මුදල් නෙමෙයි පිහිට අසනීප කරදර වලට. ඔය ආගමේවත් එකපාරට මිල මුදල් දෙන්න බෑ. ඉතින් අපි උත්සාහවන්ත වෙන්න ඕනනේ. මිල මුදල් බලාපොරොත්තු දෙන්න බෑ. ඔව්. ආධ්‍යාත්මික පැත්ත තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව්. අසනීප කරදර. කරදර. මම ඉපදුනේ 1929. මගේ නම ජුවාන් ලිවිස් පුල්ලේ. මම ඉපදුනේ අපේ කිරියට තමයි මේ ගමේම පළවෙනි අන්නා විරාල. ඒ අන්නා විරාලගේ නම අන්දෝනි කුට්ටි අන්නා විරාල. ඒ අන්දෝනි කුට්ටි අන්නා විරාල කාලේ තමයි අපේ දැන් ඉන්නේ මේ පරම්පරාව මේ ආගම සඳහා හදලා අත්තරින නතුම දිනු කරපු මහා වංගන පුජ්‍යදීයක් අන්දෝනි කුට්ටි අන්නා විරාල. එයාට පස්සේ තමයි අනික් අන්නා විරාලලා මේ පත්තුනේ. ඒ අන්තෝනි කුටි අන්නා විරාලලාගේ කාලේ සීමාවේදී තමයි දැන් මෙතනින් මේ යෝහෙවස්පුර කියලා දැනට කියන ස්ථානයේ අපේ කාලේ අපි පොඩි කාලේ කිරියම්මලා කිරියතලා කාලේ සබරියාර උන්නාසේ කියලා තමයි යාඥා කරුවේ වෙන්නේ. එතකොට මේ කුරුසේ සබරියාර උන්නාසේ තමයි තිබ්බේ කියලා යාඥා කරනවා. හිටිබඳම් පත්තු කරනවා. හේන් ගොවිතන මේ කුඹුරු ගොවිතන ඒවා කරන්න කියත් වැදනී අවධින් පාන පත්‍රි කරලා සම්මනසි ස්වාමි කියලා ඒ ස්වාමීට අතු ඔළුවේ කියලා හිටන් එල්ලනවා. සම්මනසි ස්වාමි කියලා ඒ ස්වාමීට පටක් වෙලා හිටන්. එතකොට පළවෙනිම අපි වෙසකොට මේක සවරියර් උන්නාසේගේ කුරුසේ සවරියර් උන්නාසේ තියාපු කියලා තමයි අපි මේක අංගනේ සටහන් වෙන්නේ. ඊට පස්සේ ඕම අපි අංගනේ ඉන්න කාල සීමාවේදී තමයි අපේ අලාවති විශ්වනාසේ එඩ්මන් පීරිස් විශ්වනාසේ අපේ ඉතිහාස ලිව්වා. අපේ ඉතිහාසේ මේ කොහේ ඉඳලාද ආවේ මේ පල්ලිය කොහමද කියලා හිටා ඉතිහාසයේ එයා ලියාගෙන එන වෙලාවේදී සමා ඒ විශ්වනාංශෙත් මාව හම්බෙන්ට ආවා. මාමවරුන්ට ආවත් අවදීනුත් මට දැනගත්ත දේවල් ඔක්කොම ඒ විශ්වනාංශට කියවා. මේ මෙමයි ආවේ පුත්තලමේ ඉඳලා හිටාගේ පරම්පරාව ආවේ මෙහෙම ආවේ කියලා හිටා ඒ සම්පූර්ණම ඒ වුණත් මෙතනිය අවදීන් ශවරියර් උන්නාංශයේගේ තමා මේ කුරුසේ තිබ්බේ කියලා පළවෙනි අශ්වන්නේ උංගල කිරිබත් උතුරනවා. ඒ කිරිබත් උතුරන්න නැතුව අපි උංගල කන්නේ. ඒ වාගේ ඉන්න කාල සීමාවේදී තමයි ඒ සම්මනසි ස්වාමී කියන ස්වාමීව අපි පාට කොහමද උෂ කොහමද කවුරු කියලාවත් ඒ කාලේ දැක්කනේ දැන්නේ නැහැ. නිකන් නමට මේ ශෞරියර් උන්නාසේ කියලා කිව්වත් වෙන්දත් ඒ ජෝගන සම්මනසි ස්වාමි කියලා කිව්වෙත් මෙයාටයි. දැනුයි අපිට එතකොට මෙයාට කියලා ඉතින් අපි අන්තරාගත්තේ කොහමද අපි අලාපතේ බිෂප් උන්නාසේ වෙට්මන් පීරිතුමා අපේ ඉතිහාසය ගැන හොයාගෙන ලිව්වා. අපේ ආගමේ මේගොල්ලෝ කොහේ ඉඳලාද ආවේ එංගන කොහමද හිටියේ එතකොට කොහමද මෙතනට ආවේ මේ කුරුසිය කොහමද ඒගොල්ලෝ බඳින්නේ කියලා ඉතින් ඒ විශ්වනාංශය ආලා එයාගේ විශ්වනාංශයේ මේ අනුමතයෙන් තමයි අපි මේක ශවරියර් උන්නාංශය නෙවෙයි ආවේ
සම්මනසි ස්වාමි කියනවාද සම්මනසි ස්වාමි කියලා කියාපු එකනාව යෝෂවාස් වේතුමා කියලා ඉතින් බාරගත්තේ නැත්තම් අපි ශෞරියර් උන්නාසි කියලාමයි කියන්නේ එතන ඉඳලා මේ අපි මෙතන බැඳගෙන ඉන්න කාල සීමාවෙදි තමයි මම දවසක් පොළට අංගාරුවාදා පොළට ගියා අංගාරුවාදා පොළට ගිහිල්ලා ඉතින් එනකොට මම මෙතනින් බහැලා ඒ කුරුසට වැඳලා තමයි යන්නේ මම මෙතනින් මේ බෝක්කුවෙන් බහැලා මෙතන එනකොට ඒක උපාසක මාදී ඒ ආවිදී ඒ පළුගහේ හේතු කරලා තිබිච්චි කුරුසේ බඩාගෙන මේ ගේට්ව ගාවට පාරට ආවා මම තුදුරට ආවා මගෙන් එතකොට ඇහැව්වා මේ ලූයිස් බුලේ එයාට දන්නවා මම ඒක උපාසක මාදී එතකොට ලූයිස් බුලේ මේ කුරුසගෙන උඹලා මොකද කියන්නේ කියලා මේ තියෙන කුරුසගෙන මොකද කියන්නේ කියලා මට මගෙන් ඇහැව්වා පස්සේ මං කිව්වා අනේ උපාසක මාදී මේ කුරුසගෙන මොකටද කියන්නේ අපි මේක මේ කුරුසට අවදිින් තම මොන ගොවිතන කරුවත් හේංගුවට කරුවත් කුඹුර වැට කරුවත් මේ කුරුසට පාන පත්තු කරලා ඉතින් තම අවදිින් තම එතකොට වැඩ පටන් ගන්නේ ඒ වැඩ පටන් අරගෙන ඒකේ ලැබෙන පළවෙනි ඒක අපි අම්මලා ආච්චිලාට කොටලා මෙතනින් කිරිබත් මගන උතුරලා තමයි ඒ කිරිබත් උතුරන්නේ සම්මනිරි ස්වාමි කියලාමයි. ඒ සම්මනිරි ස්වාමීගේ කිරිබත් මගන උතුරන්නේ නැතුම කාටත් දෙන්නේ. ඒ උතුරලා තමයි ඒක අපි මගන අනික් කාටට ගන්නෙ. පස්සේ අපි මගන මෙතනින් මගන ඕනේ මගන ගොවිතැන කරුවත් කොහෙ ගියත් මේ කුරුසියට වැඳලාම යන්නේ. එතකොට ඒ ගන්න කුරුසේ බලය කියන එකක් මේ කුරුසේ තිබ්බේ සම්මනසි ස්වාමි කියලා. ඒ සම්මනසි ස්වාමි කියලා ඒ කුරුසේ තියාපු ඒ කුරුසේ අපේ වෙවේ යකාබෙන්දි වෙවේ කියන්නේ අපේ වෙවට. ඒ යකාබෙන්දි වෙවේ කිඹුලි ඉන්නවා. ඒ කිඹුලි ඉන්න එක වංග මේ හරකෙක් වහුපෙටියෙක් වසර බොන්න ගියත් ඒ කිඹුලු අල්ලනවා. ඒකයි අංගය ඒ කිඹුලු අල්ලනවාමයි. එතකොට ඒකේ අපි අත්තලා මුත්තලා ඒ විවගණත් මේ කිඹුලා ගණත් මේ සම්මනේ ස්වාමීට කීවා. ඒ සම්මනේ ස්වාමීට කියනකොට ඒන හොඳයි. ඒලයිට මේ කුරුසේ ඒ කුරුසේ අරගෙන ගිහින්දම ඔරවුව ගාව. වඳුරු මුන්න කන්ද පන්දි තමයි ඔරවුව තියෙන්නේ. ඒ ඔරවුව ගාව කියලා ඒ කුරුසෙන් අපේ වෙව ආශිර්වාද කරනවා. මේ කුරුසේ අත්යෙන් වෙච්ච එකක්. ඒ කුරුසේ ආශිර්වාද කරුවාට පස්සේ අද වෙනතුරු ගන කලේ ඉඳලා මූවා වෙන්නත් ඌරා වෙන්නත් මොනවා වෙන්නත් මේ වෙවේ වෙන්නත් ඒකේ කිඹුලෙක් කට අරින්නේ අද තේවයි. එතකොට ඊට පස්සේ මේ කුරුසගෙන මට ඒ උපාසක මාත්‍ය කිව්වේ මේ ස්ථාන ශුද්ධවන්ත භූමියක් වෙනවා කියලා. මේ අංගන්නේ මේ ස්ථාන ශුද්ධවන්ත භූමියක් මේක ශුද්ධවන්ත තැනෙක් පයගාපු මේ පොළවට පයගාපු නිසා මේක ටික කාලෙකින් මේ ලංකාවේ ඉන්න සියලුම ආගංකාරියෝ පමණක් නෙවෙයි පිටරය බෞද්ධයෝ සහ සියලු දෙනාම අවදි මේ ස්ථානට අවදි වන්දනීගේ ස්ථාන ගැන වන්දනා කරනවා කියලා ඒ උපාසක මාත්‍යා කිව්වා. එතකොට කිව්වා ආනික්ෂරේ මේක මේ ස්ථානයට පුතාගෙන හිතාගම ඉක්මනින් මේක දිවුණු වෙනවා කිව්වා. මුළු ලංකාවම මිනිස්සු අවදි මේක යාත්‍රා තරම් කියන්නේ වන්දනා ස්ථානයක් කරනවා. මේකද හිතාම ඉක්මනින් ලොකු පල්ලිය බඳිනවා කියලා. ලොක පංචපංගන පල්ලියක් ස්ථානයක් වෙනවා. ඒ පල්ලියට අංගන අභිෂේකම් කියන්නේ ඒ පල්ලියේ ආශිර්වාද කරලා පූජාව තියෙන වෙලාවට මම එනවා කියලා.
කවුද කිව්වේ? ඒ සම්මනිෂි ස්වාමි උපාසක මම ඔක්කොම සිද්ධ වෙන එක අත් වෙන්න හිර බලන්න කිව්වා. එතකොට මේ හිර බලන්න මට මේ වෙලාවේ බලන්න බැ 12:01. පස්සේ මම බලලා කිව්වා අනේ උපාසක මහත්මයා මට හිර බලන්න බැ කිව්වා. පස්සේ මේ තට්ටු කරලා මේමයි කිව්වේ. තට්ටු කරලා කිව්වා. මේ පුතා දැන් බලන්න පුළුවන් කිව්වා. දැන් බලන්න පුළුවන් කිව්වා. මගේ අම්මේ මන් දන්නේ මේ හිර හඳ වෙනවා කියන එක මම එදායි දැක්කේ. ආයේ කිසිම දෙයක් නෑ. මම උඩ කරලා බලනකොට හිර හඳ වුණා. බලන්න බලන්න ලක්ෂයි. බලාගෙන ඉන්නවා ඉන්නවා කරගෙනවා කරගෙනවා ආයේ ඉතින් මේ පාට කියන්නේ පාට සාඳ අඳුම්ගේගේ පල්ලිය හදන්නේ බස්සත් එක මාත් ඉතින් ගෝලි වෙලට යනවා. උදී අත 45ට යනකොට රාස් කොඹට මෙහා වගේ පොඩි වලක් කියන එක පොඩි. වතු ට්‍රැන්ඩ්ල ඉන්නේ තැන. එතනකට කොල්ල අර පුතියා ලොකු තාත්තේ අලිය කියලා කිව්වා. ඒක වේලස්නේ අලියව දැක්කනේ. ඒක බයිසිකලේ දාලා දුවගෙන ආවා මෙහාට ආපු. මම මොකද කිරිවි අදිශියට බයිසිකලේ කැරකුවා එකපාරම බයිසිකලේ පෙරළුණා. තබ්බ දබ්බ ගාලා වතුරේ බැහැගෙන ඉන්න සද්දය ඇහෙනකොට මම දුවගෙන එනකොට ජුසස්පිතිමුනි කියලා දුවගෙනම යන අපාර දිගේ. මට ඇහෙනවා සද්දේ බයිසිකලේ කුළු කරන සද්දය ඇහෙනවා. ඇරලා බලනකොට කුළු කරලා දාලා ආයේ බයිසිකලේ මාව පිටිපස්ස එළවගෙන එනවා. සමනි මෙතනින් ඉඳලා අර බණ්ඩකට එහා වගේ පිටිපස්ස මෙනවා. දුවනවා දුවනවා ඊට වැඩිය මට දුවන්න පුළුවන්. මට ඒ වෙලාවට දුවන්න දුවන එක මදි. සල්කීතු වක්තිතුම කීකී දුවගෙන අවිලා මෙතනම ඉඳගෙන. හරිද? ඒ අලිය දවස් දෙකක් තුනක් ගියේ නැහැ. අතර දිනුර ගියවා. ඒ අලිය. ඊට පස්සේ අලිය අල්ලගෙන ගිහේ දැම්මා. අබයි එදා අලියත් එක දුවලා බේරින්ද පුළුවන් කියලා හිතුවේ නැහැ. ඒ වගේ තමයි තව දවසක් පාද මේ ලෙස්ලි මීටිය මේ උඩ තට්ටි. යවගානේ අර සුරුමේ ගියා මැනියෙන් සුරුම. අපි නොයා ගියා දුවලා ගිහද. පොඩි එකන වෙරළට ගිහින් අවිල්ලා ගෙදර හිටියා. යන්න වෙලාව නැහැ රැවණොත් ඉන්න එපා කියලා කිව්වේ. අයා මාඩු සීනුව ගාලා අයා 45ට පාදලට කෑම අරගෙන ආවිල උඩ තට්ටිනකොට කවුද දුවගෙන එනවා සාමාන්‍ය කරුවේ. කවුද දුවගෙන එනවා කියලා මේව බැලුව පීඩ්නේ. කව හා හා කියලා මේව බලුවට මොකද බලන්න අඩි 10කවත් නැහැ. අලිය කන්දි බෙදින්දලා පාර දිග දෙනවා. ජෝසස් මියුදෙමේ නී මාව බෙරණ කියලා ආපු දිව්වා ගෙදරේ. දෙපාර කලියෙන් ඉදිරියලා තිබ්බ. ගානනේ දා ගාන දීප. අලියට දුවන්න පුළුවන් මිනිසුන්ට බෑ. මොනසේ පිට නම රටන් එලා මල. තව බයිසිකල් හදුවත් නේ තව වින්ගිනි. ඒකේ මොනසේගේ පිට කියලා කියන ඔක්කොම කියනවා. මම සේමසිංහ නවරත්න රත්නායක මුදියන්සේලාගේ මාග්‍රට් මීරි සීතා හේරා. මම උපතින්ම කතෝලික. මගේ කිරියත්ත තමයි 800 ගණන් වල ආගමට ආවේ. يعني ජෝසේ වාස්පියතුමාගේ විශ්වාසයක් මත මේ මහගල්ගමුව ගම හිටපු ස්වාමි තමයි යාව සාන්තානා පාසලට යැව්වේ. එතනින් මගේ අප්පච්චිත් ඉගෙනගෙන අපිත් ගැඹුරු විශ්වාසයක් තුළ මේ ප්‍රදේශයේ මම ජීවත් වෙන්නේ. පාලු කඩවල කියන ගමේ මම දැනට සභාවේ සේවාවන් වලට සහභාගී වෙනවා. ඒ වගේම ජුසේවාස් පේතුමාගේ ආරක්ෂාව මත සිටුවා තිබෙන කුරුසය අපි පොඩි කාලේ 1950 ගණන් වල පල්ලියට එනවා පූජාව තිබුණේ මහගල්ගමුව සන්ත අන්තෝනි මුනින්ද්‍රයාගේ පල්ලියේ. එතෙන්ට අපි 1955 ඉඳලාම එනවා කියන්නේ ඊට ඉස්සෙල්ලත් මගේ දෙමව්පියෝ ආවා. මට මතකයි මේ කුරුසේ නිකන් ගහ යට හිටවල තියෙනවා. ඒකට අපි එන්නේ කරත්තේ. එනකොට බැහැලා වැඳලා යාඥා කරලා තමයි අය ආපහු සන්තා මේ මුනින්ද්‍රයා අන්තෝනි මුනින්ද්‍රයාගේ පල්ලියට යන්නේ. ඉතින් යනකොට කැලෑ සතුන් පොතරම් හිටියත් අපිට කිසිම හිරියරයක් වුණේ නැහැ. ඉතින් ඒ අනුව මේ අපි පාලුකඩවල ගමේ තියෙනවා කුඹුරු කරන වීගොවිතන් කරන ගම්මානයක්. ඒක අපිත් කරනවා, අපිත් ඉඩම් තියෙනවා. ඉතින් එතන මේ කැලෑ සතුන්ගේ යම් යම් අවහිරතා තියෙනවා.
ඉතින් ඒ හැම දෙයකටම මේ ජුසේවාස් ප්‍රියතුමා ආශිර්වාද ගන්නු අර තුඹස මත තියෙන පස් බෙහෙත් අපි ගෙවල් වලට අරන් යනවා. අරන් ගිහිල්ලා ඉතින් අපිට ඒ ගොවිතැන් කරන ගොවියෝ කියනවා යන්න එපා, මේ සර්පිය කුණු කට්ටු ඉන්නවා, කුලි වැඩ කරන මිනිහා කියන අපේ ජීවිතත් ඉවරයි කෑවුත් කියලා. ඉතින් ඒක ඒ මොනවා කිව්වත් මම ගිහිල්ලා ඒ පස් නොපෙනෙන ද හතර මුල්ලේ ගුඹුරු යායේ තියෙනවා. දිබුණාම තියලා ජුසේවාස් ප්‍රියතුමාගේ තියෙනවා ළඟ පින්තූරයක්. ඒක මම පැලේ අලවලා එතන යාඥා කරනවා. පැයක පමණ කාලයක් කුඹුරු වැඩ පටන් ගන්නකොට කරලා මේ ආශිරි පැන්න හරි බ්ලෙස් කරපු වෙන මොකක් හරි දෙයක් අපි කුඹුරේ දානවා. දාලා අරකත් ගෙනිහිල්ලා තියෙනවා. එහිනවා සමහර අවස්ථාවල කුඹුරේ එහිනවා. ඉතින් හැම දවසකම මිනිසු කියන නයි ඉන්නවා කියලා, පරණ නයි, පරම්පරා වෙන නයි. ඉතින් මම නම් යනවා මේ කියන්නේ දනිස් වටක් විතර කැලි තියෙනවා කුඹුරේ යනකොට. කවමදාවත් මට මුණ ගැහිලා නැහැ නයා. ඉතින් මම කියලා තියෙන්නේ සර්පියෝ එන්නත් එපා, ඒගොල්ලන්ට කරුණාවෙන් ඔයගොල්ලෝ යන්න, මම වැඩ කරලා ඉවරනට පස්සේ කුඹුරට එන්න. මේතුමාගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා, ස්ටිකර් එක තියෙනවා කුඹුරු වැඩ කරලා අස්වැන්න ගන්නකම්. ජුසේවාස් පියතුමාගේ ඉතින් ඇත්තෙම කිසිම සතෙක් හම්බ වෙන්නේ නැහැ. වැඩ කරන මිනිස්සු බොහොම ආරක්ෂිතව. ඒ වගේමයි සබහා ධර්මයේ වැසි, එතකොට අවු අවශ්‍ය වෙලාවට, ඒ වෙලාවට කුඹුරු රෝග වුණත් අපි මේ අපේ ඒ පස් තිබීම තුළ නැතුව යනවා. ගොඩක් ආරක්ෂා වෙනවා, අස්වැන්න වුණත් වැඩි වෙනවා. නමුත් අපි යහපත් සිතුවිලි වල ගත කරන්න ඕනේ. ඉතින් ඒ අනුව මට දුක ටිකක් හඳුනන නිසා මට හැමම ගමේ අක්කර 500ක් විතර තියෙනවා. ඒ වැඩ කරන මිනිස්සු ඇවිල්ලා තමන්ගේ දුක කියනවා, අලින්ගේ ප්‍රශ්න ඒ වගේ. ඉතින් මං කියලා තියෙන්නේ අලියට බනින්න එපා, ඕගොල්ලෝ ගිහිල්ලා මෙතෙන්ට එන්න, පල්ලියට ඇවිල්ලා මේ වරන් ගිහිල්ලා කුඹුරේ තියන්න. ඊට පස්සේ මේ අලියට මොනවත් වචනයක් කතා කරන්න එපා, ගලකින්වත් ගහන්න එපා. හැබැයි යහපත් සිතුවිලි වල ජීවත් වෙන්න, ඕගොල්ලන්ගේ කුඹුර හරියනවා. ඉතින් ඒ අනුව තමයි මේ ගම්මානය හැම ආරක්ෂාවක තුලම අස්වැන්න ලබා ගන්න. ඉතින් ඒක හැම ගෙදරකම මේ පස් ගෙනihin තියාගන්නවා සර්පයන්ගේ ආරක්ෂාවට. කිසිම සර්පෙක් මේ එන්නේ නැහැ, පෙන්නුම් කරනවා ආවොත්. ඒක බෞද්ධයන් අතර, බෞද්ධ මම ඉන්න ගම බෞද්ධ, මම විතරයි කතෝලිකයෙක් ඉන්නේ මගේ පවුලේ අය, මේ පෙන්නුම් කරනවා වහලේ උඩ තියන්නේ. කියන්නේ සමහර විට පොල්ලත්තු ගෙවල් වල ඒ වහලේ උඩ. ඒ වගේ තමයි අපි ඒ භක්තිවන්තව තමයි ඒ ආරක්ෂා කරගෙන මුළු අවුරුදු පුරාම ගෙදරක අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්. ඒ කියන්නේ මේ බෙහෙතක් වගේ හැමෝම ඒක ගැන දැඩි භක්තියකින් බෞද්ධ වුණත් මේ ස්ථානය ගැන තියෙනවා. කිසිම වචනයක් කතා කරන්නේ මෙතෙන්ට අවශ්‍ය මොනවාද කියලා කිව්වොත් ඒගොල්ල දෙන්න තරම් දෙනවා. දානවලට හැම දෙයකම හාල් පොල් අරවා මේවා හැම එකක්ම දෙනවා. එතකොට ඒ තත්ත්වයක් උඩ තමයි ඒ ගම්මානේ අපි ජීවත් වෙන්නේ. මේ නිතර අපි එනවා. හැබැයි දැන් අපි ඒ කුඹුරු වල අලුත් අස්වැන්න අරගෙන මගේ මේ දෙමව්පියෝ පටන් ගත්තේ 49 කිරිබත් දානයක් ගේන්න. දැන් මේ අවුරුද්ද වෙනකම්ම අපි දැන් මේ අවුරුද්දේ තාම අස්වැන්න ගත්තේ නැහැ. එතකොට මේ අවුරුදු 67ම කිරිබත් දානයක් අනිවාර්යයෙන් මේ ගමට එනවා. ගෙනා යුතුයිමයි. ඒක මේ ගම් වුණත් ඒක දන්නව බලන් ඉන්නවා. මම පොඩි අවදි ඉඳලාම එනවා මෙතන. ඉතින් අපි බොහොම යහපත් සිතිවිල්ල නිර්භීතව තමයි මේ ගම්මාන වල ඉන්නේ. අපිට ජුසේවාස් ප්‍රියතුමාගේ මොකක් හරි බල මහිමයක් අපිට තියෙනවා කියලා අපිට හිතෙනවා. මොකද අපි රෑ 12ටත් පාරේ යනවා. මම කාන්තාවක් වුණත් යනවා, මගේ ළමයි එක්ක කවදාවත් අලියා හිටියත් පාරෙන් අයින් වෙනවා. එහෙම ශක්තිමත් ජීවිතයක් තමයි ගත කරන්නේ. මොකද කැලෑ බද ඉන්නේ. අලි ආහාරෙන් මෙහෙ යන කවදාවත් අපේ දෙයක් විනාශ කරලා නැහැ.
இந்த மேல் எல்வி மாமக்கர் அகிதரெல்லாங்க இல்லாங்க வத்துவல்ட்டாவ மகே எல்வி கண்ட ஆவின இவ குட போகியா இக மே ஹெமத்தனம நேதி இக ஏக ஆரக்ஷா உனா இக அஸ்வன் மங்கத்தா இதிங் அபி தென் ஹிதுவத் மே தே சித்த வேண்டேபா கேலா எதுகூட ஏ தேட்டம வகேம தவத் மாமக்கரா மே பவுல் ஆராவல் வலட கேன இக மாலாக வட கரன கினே கிரிய யண்ட கியா ඊට පස්සේ යා මට ඇවිල්ලා කිව්වා පිරිමි කෙනෙක් ගෙවන්න නැතුව මම කිව්වා මෙයා ඔයා එන්න මෙතෙන්ට ඇවිල්ලා මේ මේ පියතුමාට මෙතන ඉටිපන්දමක් පත්තු කරලා වැඳලා කතා මේ තමන්ගේ දුක කියලා ආරක්ෂා වෙන්න කියලා මේ ඒ මිනිස්සයා ආවා ඇවිල්ලා ගියා ඒජිස් ඔෆිස් එකට ගිහිල්ලා දැන් ඊට පස්සේ ඒ මනුස්සයා බොහොම දුකෙන් තමයි එතෙන්ට ගියේ මමත් ගියා උදව්වක් ඇටියට මම යන්න ඉස්සෙල්ලා එතන කට්ටිය කතා කරලා ඒ මනුස්සයා වඩ ගහගෙන ඔෆිස් එක ඇතුළට ඒජි මහත්තයාට කියලා මට හිනා වෙලා කට්ටිය කියන මම ආවා කියලා එතෙන්ට අර මනුස්සයාව ඒ හිරේ යන්න ගියේකින් නිදහස් වුණා ඒ මනුස්සයා අද විශාල වශයෙන් ප්‍රශංසා කරනවා මේ ස්ථානෙට මම ඇවිල්ලා වැඳලා කතා කරලා ගියේ අද මම බේරිලා මම පවුලත් එක්ක සමාදාන වෙලා දූ දරුවන් එක්ක ඉන්නවා කියලා. මල දුම්බිය ගමේ ආරම් පියද මම උපතින්ම බෞද්ධන බෞද්ධය නමුත් මේ පල්ලිය බෙහෙත් කියන එකේ වටිනාකම මට කියන්න ලැබෙන මම තාම සතුටු වෙනවා අවුරුදු 70ක අතීතයක් තියෙන මට අවුරුදු 12 ඉඳන් මේ බෙහෙත මේ පල්ලිය බෙහෙත නැමැති ඖෂධය අපිට බලවලා දෙන්නේ කෙසේද යන්නයි මම මේ පැතුම් ගන්නවා ඒ කාලේ මම ඉස්කෝලේ යනවා මගේ වයස 12ක් ඇති. අර අහි නයි අටවන අහි කුටුටක මිස් නම් කන්නා මේ වගේ පුරාණ ගම් අඹගහකට සෙල්ලම් කරනකොට මගේ අයියා කෙනෙක් ගුරුවරේ. එයා ඉස්කෝලේ යන බෑගින් ඔක්කොම ඇහුම් කන් දෙනවා. එතකොට මේ මිනිස්සු කියනවා මංගව තියෙන ඖෂධයක්. ඕන නැයි සතෙක් කරගෙනුට මේක මිල්ල වෙනවා. ඊට පස්සේ අපි වයස ගම්ම කෙනෙක් කිව්වා. අපි ගාවට වඩා බෙහෙත් වෙනවා. නෑ නෑ එහෙම දෙයක් නෑ කියලා පත්නි කතාව දික්ුණා අයියා මට අඬගහලා කිව්වා මේක අඬගෙන ගිහින් පල්ලි බෙහෙත් කියලා අපි ගේන අය බෙහෙත පස් මඩුවලින් ගේන ගත්තම අපි දන්නේ මට මේක තියන්න කිව්වා නයා ඉන්නේ මෙහෙ සෙල්ලම් කරන්න අර එහා පැත්තේ හුළඟේ උඩු උඩකින් කියන්න කියලා කිව්වා හැබැයි මේක ගෙනාවා කියලා හටක් කියන්න මම යනකොට නයාට නයා නලව බිබිනවා පෙනේ අල්ලුත් කියන නයා පුළුවන් නෙමෙති දැන් යන්නේ මේක පෙට්‍රල් රින්ගන්න ඊට පස්සේ මේ මනුස්සයා බය වුණා මම නටන අයට මොනවද කරුවා කියලා දැන් අර කූතානි මිනිස්සු හරි පලියක් වෙනවා කියලා සම්ප්‍රදාය කියලා ගමි එහෙනම් මට අර හැවුවා නැත්නම් මේ මනුස්සයා මෙන්නා හෙන පොරේකට ඊට පස්සේ මම බෙහෙත් ටිකක් අයියට දුන්නා අයියා ඒ දෙකට ගහලා එල්ලුවා අයියට නෑ අර වගේම මම වුණා ඒක අද්දකින්ම ඔයගේ අද්දකින්ම රාසියක් වෙනවා ඒකෙන් හොඳම ටික කියමු අපි අපි මේ ගෙදර මේ ටීවී එක බල බල ඉන්නවා. ඒකට මමයි ළමයින් ගම්ම හිටියේ. මේ හැමතැනම බල් තේනවනේ. දැන් මෙයා මෙතන ඉඳලා අර පඩියෙන් ගොඩලා කුස්සියට යන්න මගෙන් ඉල්ලුවා ටෝච් එක. මං කිව්වා ඒ ටෝච් එක මේ සිනියලි නෑ නෑ දෙන්නකෝ කියලා අර පඩියෙන් ගොඩ වෙනකොට මගේ ජීවිතය දකලා නෑ ඔය ඩිය මකුළුවේ. ඊට පස්සේ අපි ඒක ගැන පත්තිනම්ම පිටා කියලා ඊට පස්සේ සතම මරන එක නම කතාව. ඒ කාලේ අපි පෙට්‍රල් වෙච්චියක් ගෙනාවා. ඒකට මේ ගෙවල් තිබුණා කටු මෙටි ගෙවල්. මගේ පොඩි පිරිමි ළමයි දෙන්නෙක් කියලා හොල් රටේ හුණු ගාලා හුණුට කවනවා. ඊට පස්සේ මංග පුතේ වැඩ කරන්නේ පප්පා උනේ. ඉතින් අර පොඩි එක අහන්නේ. ඊට පස්සේ එයා ටිකක් තර කරලා හුණා
ගිහිල්ලා මගේ අර ෆොටෝ මගේ මාමන්ගේ ෆොටෝ එකක් තිබුණා ඒකේට හුණ රින්ගුව. රින්ගුවට පුතා දැනුවා ඔකට බලන්න හුණ බලන්න. ඔබට මට කවුද කිව්වා යන්න දෙන්න බක් නැ කියුණාට. මගේ බම් මා විලා සම්පූර්ණ අර ඇණියේ ධාරණ ගහන්න බලන්න. මේ දෙක. මගේ නෑදෑයෝ එක්කම මී කාමරේ බුදි දුවල දෙන්න හැටටි කාමරෙන් දී බුදි. ඊට පස්සේ මං මට හිතුණා නික. ළම දෙන්න බුදි එන ඇඳ ටිකක් බලන්න කියලා. ඊපස් ටෝච් එකෙන් ගල් ගහන හරියට දරුවගේ ඉහ ඉදරින් මා විලා එනවා. ඒකට මහින්ද මහත්තයට දින්සිඳා දෙන එළිය තියෙන්නේ. කුප්පිලම් බින්නේ මා කරුවේ. දැන් මා විලාට ගහන්න මට පොලුත් නෑ. ටෝච් එකෙන් ගැව්වා. ඔළුවට. දැන් මෙන්න මේක දිගෙන ඉන්නේ. ගාපර මාවිල මන් දැක්කටනේ මෙච්චෙට මෙහා පැත්තට. ඊපස් මම හරි ටෝච් එක හරි මා හරි කරගෙන එනකොට අර මනුස්සයා මයන් අහනවා බාබ්බා උඹට කවුද කීවේ? අර ඇඳ උඩින් සරපේ කෙනවා කද කවුද කීවේ කියලා එතන මේක අණුවා. ඉතින් ඒවා ගපි අපි ඕන දැන් මේ යායකට අලියෙක් ආව විතර වලට ආව අපි මෙතනින් බහින්නේ පල්ලිය පත්තිනි අම්මගේ පිට සන්තානයන් මෑණියන්ගේ පිට. අපට කිසිම දවසක සතේ කාලා නැහැ. ආවත් පේනවා. මේ කියන්නේ මම බුද්ධාංකාරියෙක් කාඩුවත් ආගම් පිනවන්න කතා කරනවා නෙමෙයි. මේ කියන්නේ සත්‍ය. පල්ලිය බෙහෙත් කියන දේ අපිට ඉතාමත් වටිනවා. හරි. ඒ වාගේ උතුම් දෙයක් සතර බෙදකමට අනන්ත මැරෙනවා. මේ මඩිදුම්බේ ගම වැයගිතර ගණේ දූල්ලා ඔය කියන්නේ කිසිම තැනක සරපේ කාලා මිනිහෙක් මැරිලා නැහැ. ඒක එක. අපි දැන් හානවා. අත්බාන කනෝ මම් පළවෙනි හිවි හානවා. එතකොට තනකොළනේ හරියට. ඊපස්සේ කිව්වා පියදාසයන් මට මොකද කෑවා කියලා. ඒක බම්ම අර නගුලේ නාව කියලා තියෙනවා. පතකඩේ ගහන්න දැන්. එතන තනකොළ පොළඳා ඒකේ බැදිලා. මේ හිරත් බන්නමලි කෑවා. කාලේගෙන හ සම්පූර්ණ කාලා ලේ දැක් කරනවා. ඊපස්සේ මඩ ටික හොදලා. තේබෝ නණකින් තොප්පා. මට බඩගින පාන් කල්ල බුද්ධිය. හැබැයි කිසිමත් කෙනෙකුට ඇහෙන්න කියන්නේ නැහැ සර්පෙක් කෑවොත්. ඉතනේ පල්ලේ බෙහෙත් නැත්තම් මහ බොළුවට ගිහින් බඳලා පස්තියක් කන්න කටින් බිය කරලා දැන් කෑවේ මෙතන නම් මේ උඩින් අඳිනවා ඉරක්. හන්දම් පස්සේ මම කිලෝමීටර් 3ක් විතර බයිසිකලෙට යනවා. ගෙදර එනකොට මේ කකුල මෙතින් මෙහාට ඉදිමිලා. මෙතනින් මෙහාට එක අඟල් භාගයක් ඉදිනා නෑ. ඒකෙන් දෙවියන්ගේ තියෙන ඒ බෙහෙත් වලින් අනුභව. ඉතින් ඔය වගේ සිද්ධි රාශියක් වෙලා තියෙනවා. එතකොට සතෙක් සර්පෙක් කියන්නේ සාමාන්‍ය දෙකෙක් කෑවොත් මේ ගල්ගුණේ පල්ලියට අපි යන් ගිහින් බාර වෙනවා. ණය පොළඟේ කෑවොත් ගල්ගුණේ හිටියා අන්තුණිය කියලා අපි සහෝදරෙක් වගේ. ඒ අයියා එවනි එයා බාර වෙලා. අනේ ඉතින් එච්චර දේවල් පල්ලියට බාර වෙන්නේ නැහැ. ඉරිපන්දම් පහක් ඔය වගේ දේවල් බාර වෙච්චාම ලෙඩා නැති කියලා. එතකොට තාවෙකින් බොහොම කරුණු දෙනවා. කරුණු කියන්නේ ඒ බා වාගේ බෙහෙතක් අවශ්‍යදේ පිට මේ 70ක් කින්ච මට මම හම්බලා නැහැ. එතකොට ඒ වාගේ සිද්ධියක් වුණා. මහව කිරිමැටියව කියන්නේ මේ ළමංගේ අම්මයි ගම. ඒකේ එක දරුවෙකුට නායක කාලා මැරිලා හත් දවසේ දානේට දවසේ කෑවා මෙයාගේ මල්ලිට නෑ. මේ ගමේ පිද්දු අර විසබඳිනා ගලක් එකක් තියෙනවා. අර බෙද්දු චරක වෙන්න ඔය ක්‍රමේ කරනවා. ඊට පස්සේ එදා ඒ මල්ලික මලගේ මේ දානෙකද තුන් මාසේ දානෙකද කියලා චිත්‍රපටිය බණ්ඩන්න කියලා අදින් අපි අද නාලෝ කියන්නේ කොල්ලොනි යංගද යනකොට බණ්ඩා මගේ මසිනයි ඒ මල්ලි එනකොට මේ පොල්වත්ත දිගට තියෙනවා. කියන්නේ ග්‍රාමත් නැ සුදු පාට. ඊදැසිය මට මොකද කෑවා කියලා බලන් පොලක්. දැන් අත නායක කලන් නැහැලා මෙතන නායක කලන් නැහැලා දැන් මේකට මම පොලක කෑවා. මම දැන් කල්පනා කරා මම මොකද්ද කළ යුත්තේ. මම ඉන්නේ අනුන්ගේ ගමක. මම කිව්වා රාජමල්ලිය මොනවද කියන්නේ බා බණ්ඩාරි උඹ වාඩි වෙන්න ඕම කියලා. මම වත්ත බටකර පොලඟ හෙව්වා. කියන්නේ පොළොව වත්ත මේ රස්තවල තියෙනවා. පොලඟ නැරුවා. මටලා කිව්වා රාජමලේ දෙමෝපියන්ට කියන්න එපා මේක. දෙමෝපිය බය වෙනවා නේද? මේ දැන් මරගය දෙයක් වෙලා නෙමෙයි. ඊට පස්සේ මට දැන් කියන්න පත්තිනි අම්මා පල්ලියේ බෙහෙත් තර මට වෙන කියන්න ඕක නෙමෙයි. ඊපස්සේ ගිහිල්ලා තනකට ගිහිල්ලා ගඳලා
අන්න ඊට පස්සේ දැන් මේ ගෙදරනේ ඒක කරන ක්‍රමයක් තියෙනවා. පොල් ගාපු පොල් කටුවකට වතුර ටිකක් අරගෙන දෙද්දකින් හත් පාරක් පෙරන්න ඕනේ. පෙරලා වතුර දිය කරලා කන්දර බොන්න දෙනවා. තුවාලේ දැන් මෙතන කෑවනම් මෙතන නොගා මේ පල්ලහැට ඉවත් ඉඳලා ගන්න ඕනේ. ගාපුවාම මෙතනින් මහට පොඩ්ඩක් ඉදිමෙන්නේ නැහැ. මම කෙරුවා ඉතින් මං කිව්වා දෙමෝ අපි දෙන්නක් ගන්න ඒ අපේ මාමණ්ඩියේ අයියලා අයියයි. මං කිව්වා මාමණ්ඩිය මෙහෙම සිද්ධයක් වුණා කෑ ගහන්න එපා. දැන් උඹලගේ බෙද්දුන්න විස බඳින්න බෑ. අපේ පල්ලියේ බෙහෙත් අපි දිලා අවසානයි. ඉන්දකට බය වෙන්න එපා. ඉතින් එහෙම කරලා ඒකේ දෙනවා ආවතිය වැයක් කරන්න. බුලත් කුල නවයක් ඕනේ මල බුලත් තට්ටු කියලා මල් ටිකක් කියලා පනාවතෙල්ල කඩපුතක් කියලා පණුටක් කියලා පල්ලියේ වාර වෙන්න ඕනේ. ඒක කෙරුවා කරලා මම කිව්වා පත්තිනිය මට පල්ලි බෙහෙත්වට මේකට මොකක් හරි වුණොත් මම හෙට උදේම හිතල් බලනවා. මට වෙන කරන්න දෙයක් නැහැ නේ. ජීවිතයක් ගැන මම ගන්නේ සටන. මම දැඩි විශ්වාසයක් කරනවා. මම සුව වෙනවා කියලා. ඊට පස්සේ දැන් උදේ ඉඳන් ඊට පස්සේ බඩගිනි ජීවා. දෙන්නුනේ සියඹලා හොදී බතු. කිරි හොදි. දෙන්නේ කෙහෙල් පොලේ. අතුරුපතගෙන ගෙලලා ඒකේ කෙහෙල් පොලේ ඉල්ලලා ඒක තමයි බත් දෙන්නේ. වතුරි පාසේ කිව්වොත් අලු කෙහෙල්. වෙන කිසිම දෙයක් නැහැ. අලු කෙහෙල් අලිය තනලා ඒකේ විසම අරගෙන දෙහි දාලා දෙන්නුනේ. ඉතින් නිදා ගන්න ලේඩට අපි දෙන්න ඇච්චර. පාන්දර හතර විතර උඩ කිව්වා කකුලේ දෙමිණ. මං කිව්වා යන්නන්න මාමණ්ඩිම ඒ කාලේ මෝටර් සයිකල් මනාවක් නැහැ. මම බයිකේ යන්නේ ගල්ගුණ පඩියට ආවා. ඇගින් අන්තෝනියට කිව්වා දැන් එන්නේ සිද්දක් වුණා. නෑ මලි බාරින්ද පැකේද ගිහිල්ලා. කෙන්ඩ බාරේ වෙලා දවස් හතක් ගම්මක නාලා. ඉතින් බාරේ පුදුම. ඔය වගේ සිද්ධීන් රාශියක් තියෙනවා. ඔය සම්පූර්ණ කවුරුවත් පිනවන්න නෙමෙයි. ගල්ගුණේ පල්ලියෙන් අපිට දෙන ඒ අවශ්‍යදී පිහිට. තවත් නම් උගත් දේවල් තියෙනවා කෙලවරක් නැති දේවල්. මගේ බුලට් ටලක් හැදලා තිබ්බා. ඒකේ රෝගයක් කියලා එනවා ආවම් පස්සේ කිසිම බෙහෙත්තක් මෙතෙක් හොයාගන්නේ නැහැ. ඒ වෙලේ මට යන්තුණෙන් යට පිංචිද්ද වෙන්නේ. අපි නම් කියවන්නේ ඔය වගේ දෙයකට බුදුබයිති වෙන්න කියලා. නෙමෙත් එහෙම කියන්නේ අපිට බුදුබව දෙන්න බැරි කාටවත්. ඒ අයියාද ජීවිත කරන්නේ අයියාද පිංචිද්දන්නේ මට කිව්වා මල්ලිය මේ කන්නේ ගින් එල්ලපක්. කොයිද? බුලට් වැලි. අවටට ආවා මට නම් ආවේ නෑ මේ වෙනකම් ඉන්නෙත් නෑ කියලා හිතනවා. අද අදත් අපේ ගෙවල් වල එල්ලලා තියෙනවා. හැබැයි තව එකක් තියෙනවා. කිසිම පුද්ගලයකට ගමේ හතරෙක් කියමුකෝ. මගේ හතකේ කපපුණිය කමන්නේ අපදින් ඉල්ලුවොත් දෙන්නම ඕනේ. නොදුන්නොත් ඒකෙන් වැඩක් නෑ කියනවා. අද අපි දෙනම නේද. දැන් අද මගේ හිතවත් දරුවෝ වෙන තැන මගේ දරුවෝ ඉන්න තැන මගේ හිතවත් ന്യാය දරුවෝ ඉන්න තැන පාවිච්චි ගන්න මේක රාගම පවා තියෙනවා. මේ බෙහෙත් අන්න කිව්වා රාගම දුවක් කියනවා. මේ දුව ගාවත් තියෙනවා මාතලෙත් තියෙනවා. ඔය වගේ මගේ දරුවෝ දැඩි විශ්වාසයෙන් දෙන අයට ඔක්කොම මම දීලා තියෙනවා. ඉතින් කතා වලට තව කෙලවරක් නැහැ කියන්න තියෙන දේ. විශේෂයෙන්ම අපි මහා ගල්දුම සේවාස්පුර පල්ලිය කියපුවාම අර වචනේ ඇහෙtti අපිට හිතෙන්නේ මහා කාර්කාශ වේලිච්ච පරිසරයක් කියලා අපේ හිතේ අපි මවා ගන්න. නමුත් සුදුරුදු සේවාස් ජාතික සිද්ධස්ථානය හැටියට ශ්‍රී ලංකා රාජගුරු මණ්ඩලය තෝරාගත්ත මේ දුසේවාස්පුර දුසේවාස් සිද්ධස්ථානය පිහිටලා තියෙන ඒ පසුබිම ගොඩාක් සුභා සෞන්දර්යට කිට්ටු තැනක්. මොකද මේ මහා ගල්ද මුළු විශාල බවක් අසබර තමයි මේ සිද්ධස්ථානේ පිහිටලා තියෙන්නේ. අපි ප්‍රධාන මාර්ගයෙන් හැරිලා මෙතෙන්ට එන මේ ප්‍රදේශයේ ඔක්කොම ඉන්නේ කතෝලික බැතිමතුන්. මේ ප්‍රදේශයේ බහුතර බෞද්ධ බැතිමතුන් ජීවත් වෙන ප්‍රදේශයක් වුණා. මේ කුරුසයේ වටේ මේ සිද්ධස්ථානේ වටේ මේ ඔක්කොම කතෝලික බැතිමතුන්. අනිත් විශේෂය තමයි මේ ගොල්ලෝ ඔක්කොම වගේ තමිල භාෂාව කතා කරන කතෝලික බැතිමතුන්. මම මේ මිසමට ආපුවා මම දැක්ක ප්‍රධාන දේ තමයි මම අවබෝධ කරගත්ත සහ හොයාගත්ත ප්‍රධාන දේ තමයි මේ අය තමයි එදා ඒ දුසේවාස් මුනිතුමාගේ ඒ කාලේ දුසේවාස් පිතුමාගේ දහම් සේවයේ ලැබපු ඒ සංගය නිසා එදා ඉඳන් මේ දක්වා
උන්වහන්සේ තීලගේ මේ කුරුසේ බලාගෙන රක බලාගෙන මෙතන නොකොඩවාම රැඳෙන පිරිසක් තමයි මේ දමිල කතෝලික දේව ජනතාව. අදට මහා ගල්ගමුව 100%ක් කතෝලික 100%ක් පෙමන. ඒකොල ලොකු භක්තියකින් මේ කුරුසේ රකින්න වගේම විශ්වාසයට ලොකු සාක්ෂි දැරීමක් කරනවා. විශේෂයෙන් ඉතිහාසය ගැන කියවද්දී මෙතනට පුත්තලම පැත්තෙන් අය මේ ලන්දේසි පීඩනයට බය වෙලා ආපු අය. එතකොට මේ අයගේ ඉතිහාසයේ මේ අය කිසිම කෙනෙක් ජුසේවාස් මුනිතුමාගේ දහම් සේවය අනුගමනය කරලා දේශනා අහලා ආගමට ආපු අය නෙමෙයි. කතෝලික දහම වළඳගත් අය නෙමෙයි. ජුසේවාස් මුනිතුමා මෙතෙන්ට එද්දිත් මේගොල්ලෝ ඒ වෙද්දිත් කතෝලික දහම වළඳගෙන. එතකොට ජුසේවාස් මුනිතුමා මේ ස්ථානේ හොයාගන්නේ විශ්වාසයට ඇතුළු වුණු විශ්වාසය තුළ ජීවත් වෙන කැලේ හැංගිච්ච කතෝලික සංඝයා. මේ අය විශ්වාසයට හැරිලා තියෙන සුද්දෝ ෆ්‍රැන්සිස් සේවී මුනිතුමාගේ දහම් සේවය අනුවසින්. එතකොට මේ අය ජුසේවාස් මුනිතුමාගේ මේ අත්දැකීමත් එක්කලා නිතරම උන්වහන්සේ පුත්තලමින්ද මහනුවරට ගිය පාරමේක මෙතන මේ පේන පළු ගහ තුළ මේ පෙරන්නන්ගේ කතා ආවම මෙතන තමයි උන්වහන්සේ පූජා තියපු තැන. මෙතන තමයි උන්වහන්සේ සක්‍රමෙන්තු දානය කරපු තැන. මෙතන තමයි ජනතාව හම්බෙච්ච තැන. ඒ හින්දම වෙන්න ඇති ජනතා කන්න ලව් අහලා මේ පළු ගහ එදා ඉඳන් ඒ විදිහටම තියෙන පළු ගහ ළඟ මේ කුස්සිය තියලා ගියේ. ඉතින් මේ පරිසරය බොහොම සෞම්‍ය පරිසරයක්. එන්නේ මෙතෙන් එන්න බැතිමතුන්ට බොහොම පරිසරයට කිට්ටුව දෙවියන් අත්දකින්න පුළුවන් තැන. බෑව මේ ගස්කොලන් මේ නිස්කලංක පරිසරයේ නගරයේ මෙතන ඉඳන් කිලෝමීටර 3ක් වුණත් ඒ නගරයේ තියෙන අර ഘോഷාකාරී භාවය කලබල ස්වභාවය සම්පූර්ණයෙන් ඈත් වෙලා එන බැතිමතුන්ට ටවුන් නගරයයි මෙතන අතර ලොකු වෙනසක් පේනවා. ඒ නිස්කලංක භාවය විශේෂයෙන්ම උදේ සහ රාත්‍රී කාලයේ නිස්කලංක භාවය හරි විශේෂයි. මනුස්සයෙක්ගේ හිත නිමනවා. මේ කියන්නේ ජුසේවාස් මුනිතුමාගේ අනුවසක්. ඒ වගේම අනුවස මීදෙන මේ භූමිය බැතිමතාගේ සිත සංසුන් කරනවා. ඉතාමත් අර සංසුන් නිවි සැනසුණු ස්වභාවයකට බැතිමතා ගෙනෙන පරිසරයක් මෙතන තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ලොකු ආශිර්වාදයක් බැතිමතෙක් මෙතනට එන්නේ. මම ඒ විදිහට තමයි මේ සිද්ධස්ථානයේ මම දකින්නේ. ඒකම මම සෑම දිනකම කියන්න ඕන මෙතන මේ පොඩි ඇලෙන් එහා පැත්තේ අකර පහක භූමි ප්‍රදේශයක් තියලා අපිට ලැබිලා තිනවා ගැසට් පත්‍රයක් මගින්. රාජගුරු ප්‍රසාදින් වහන්සේ, කුරුණෑගල කතෝලික රාජගුරු ප්‍රසාදින් වහන්සේ සහ කුරුණෑගල පූජක සංඝ එකතු වෙලා මෙතන නම් සිද්ධස්ථානයේ ගොඩනැගීමේ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි සමස්ත ජනතාවට කියා හිටින කැමති කිසිම විටක පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ සිද්ධස්ථානයට අත්විවාරම් දැමීම එකම ලොකු කුක්‍රෝපන ව්‍යාපාරයක් අපි ආරම්භ කරනවා. මේ විදිහට රාජගුරු ප්‍රසාදින් වහන්සේ ගල්ගමු ප්‍රාදේශීය ලේකම් ගල්ගමු ප්‍රියන්දගේ පතිරාජ මැතිනිය, ගල්ගමු ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් රත්නායක මහත්මා, ඒ අය බෞද්ධ බැතිමතුන් වුණත් මේ සත්‍රායට මේ විදි දායක වෙලා ප්‍රාදේශීය ලේකම්තුමී මේ විදිත් අපිට පැන 150 ප්‍රදානය කරලා ඉවරයි. ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා පැල දානය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නබෝ දිනකින් අපි රුක්‍රෝපණ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අපිට ඕන මේ කැලේ මැද්දක තියෙන ගස් අස්සේ තියෙන පල්ලියක් නිර්මාණය කරන්න. කියන්නේ අපිට අවශ්‍ය නැහැ කොන්ක්‍රීට් වනාන්තරයක් බිහි කරන්න. කැලේ ලස්සන ගස් වලින් වැහිච්ච සුභාදාමට කිට්ටු පල්ලියක්. අපේ සීනේගයි අත්විවාරම එක්කම බී වෙන පැල කුඹු කරඳ ඒ වගේ ලස්සන මිනිසුන්ට හේන දෙන
මෙතෙන් දෙන මිනිස්සුන්ට ගහයට ඉඳ නිස්කලං කෝරසන් කියන්නේ. එන බැතිමුතුට මේක නිවි හැනිලි ඉඳගෙන ඉන්න. මොකද බැතිමුතුන් එන කොට ප්‍රශ්න නැද. ගැටළු නැද. මනස කලබල වෙලා සිත උරටපත් වෙලා. ඒ ඇයට සිත සැනසෙන ස්ථානයක් වෙන්න ඕන. තවත් කොන්ක්‍රීට් වනාන්තරයකින් බැතිමතා පීඩා වෙන තැනක් වෙන්න බෑ. ඒ නිසා අපි රාජගුරු ප්‍රසාදී මහන්සේ සහ අපි පුදුජක සංඝයාක් ලෙස අපේ බලාපොරොත්තු අපේ සිහිනේ මේක ගස්වලින් වැහිච්ච සුභා දාමට උපරීම ලෙස කිට්ටු විට සිද්ධස්ථානයක් ගොඩනගන්න. මේ විශේෂයෙන් අපි කල්පනාකාරී වුණා මෙතන ඉඩම අපිට සුද්ධ කරන්න සිද්ධ වුණා. ඒ විදිහ කිසිම ලොකු ගහක් අපි විනාශ කරේ නැහැ. ඒ භූමියේ තිබ්බ පොඩි පොඩි ගස් ඉදිකිරීම් කටයුතු නිසා අපි අයින් කරන්න සිද්ධ වුණා. ලොකු ගස් කිසිම ගහකට හානියක් නොවෙන් අපි වග බලා ගත්තා. ඒතහා දැන් ඔබ බැලුවොත් මෙතන ගිහිල්ලා සුද්ධ කරපු භූමිය තියෙනවා. ලොකු ගස් ටික හැමම තියෙන කිසිම ගහක්වත් විනාශ කරේ නැහැ. ඒ නිසා අපි මේ තියෙන මේ ස්වභාවික පරිසරයට කිසිම විදිහක හානියක් නොවන ආකාරයෙන් තමයි සිද්ධස්ථානේ මෙතනින් එහා ගොඩ නැගෙන්නේ. මේ ගස් ටිකක් මේ විදිහට ආරක්ෂා කරලා බැතිමුතුන්ට සබහ දහමට කිට්ටුව බැතිමුතුන්ට නිවි සැනසෙන අර ලොකු සංඉන්දියාවකට අරන් යන පරිසරයක් තමයි අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෘතිම වූ අර දේවල් වලින් පුරුණුවට වඩා මේ ඉන බැතිමතා ලොකු සංඉන්දියාවකට අරන් යන මේ පරිසරයක ඒකාබද්ධ වෙලා ඒ තුලින් දෙවියන් වෙතට යන දෙයකට අරන් යන අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද දුසේවාස මුතුමා ගොඩක් ගොඩනැගිලි ගොඩනගාගෙන ගිය කෙනෙක් නෙමෙයි. පරිසරයේ හැංගිලා වුණ පරිසරය තුල ගිහිල්ලා ජනතාවට දහම් දෙසපු කෙනෙක්. ඉතින් මේ ගහ යට සමහර පොඩි මඩුවක් තියෙන නොතින්නත් ඇති. මෙතන ඉඳලා ජනතාවගේ විශ්වාසය පෝෂණය කරා. විශ්වාසයෙන් දහම් දැනුමින් දහමෙන් මිනිසුන්ගේ ජීවිතය පෝෂණය කරා. ඒ නිසා ඒ දේ අපි තියාගන්න උපරිම ලෙස රඳවන්න පූජක සංඝයක පවුලක් හැටියට කුරුණෑගල පූජක ලොකු වෑයමක් යෙදෙනවා. ඉන බැතිමුතුන්ව මේ සුභහ මේ අසිටියත් එක්ක සුභහ දාමට උපරිම ලෙස කිට්ටු කරලා දෙවියන්ට කිට්ටු වෙන්න අවශ්‍ය වාතාවරණය සලසන. මේක තමයි දැනට අපි මේ නොබෝධනකින් අපි ඉදිරි කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. කුරුණෑගල කතෝලික රාජ්‍යය අතියුතුම් හැරල්ලන් දේවාදී ප්‍රසාදින් වහන්සේගේ ප්‍රධානත්වය සහ මෙහිම යටතේ මේ අරමුණ ඇතුව තමයි අපි සීල දිගටම කටයුතු ආරම්භ කරන්නේ. දේවානන්දේද පුත්‍රයන්ගේද සුධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අවසාමීවර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදය, දේවානන් වහන්සේගේ ප්‍රේමය, සුධාත්මයන් වහන්සේගේ සහභාගීකම ඔබ සියල්ලන් සමඟ පවතිවා. ඔබ සමඟද පවතිවා. ආදර සහෝදර සහෝදරියනි, අපරාස සිටින්නේ සාන්ත විසේවාස මිහිඳුන්ගේ පාද ස්පර්ශය ලැබූ මහාගල් ගම්ව මේ පූජනීය සුතෝ භූමියේ. මෙයාගේ පුද කරමින් දෙවන් වහන්සේට අපි ස්තුති කරමු. අපගේ දේශයේ කතෝලික විශ්වාසය නැති වී යාමේ තර්ජනය පැවති අවස්ථාවක සාන්ත විසේවාස මිහිඳුමන් අපාතර තේවලා අපේ රටේ දහම් ප්‍රබෝධයක් ආත්මික ප්‍රතිදීමක් ඇති කරන්නට උන්වහන්සේ අප වෙත දැක්වූ ආදරය කරුණාව පිළිබඳව. ඒ වගේම දුසේවාස මුනිඳුන්ගේ මැදිහත් කමින් අපට ලැබුණු සෑම දීමනාවකටම අපි ස්තුතිවන්ත වෙමු. මේ ස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් බොහෝ දෙනෙකුගේ යාඥා අසා මුනිඳුන්ගේ මැදිහත් පිහිටෙන් ඔවුන්ට දේවාශිර්වාදය ලැබෙමු. ඒ සියලු දෙනාගේ ස්තුතිය අදනයාගේ උදින් අපි දෙවියන් වහන්සේට පුද කරමු. ඒ වගේම අද දිනය මට විශේෂ දවසක් වෙනවා. මගේ දෙවැනි උපන්දිනය වගේ මම ප්‍රසාද ස්නාපණය ලබලා වසර 50 වෙන දවස දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මට දීපු ඒ ක්‍රිස්තියානි කැඳවීම ප්‍රසාද ස්නාපණයේ ආලේපය වෙනුවෙන් මේ වගේ උතුම් දවසක මේ යාගයේ පුදන්නට උන්වහන්සේ මේ පූජනීය ස්ථානයේට ඔබ සමග මාව කැඳවීම ගැන උන්වහන්සේට ස්තුති කරනවා. ස්වාමීනි වහන්සේ කොතරම් මහිමාන්විතද. ඒ සෑම ස්තුතියක්ම සමග මෙයාගේ පුදන්නට අප සුදුසු සමය පිණිස මන
මනුෂ්‍ය අපගේ දුර්වලකම් අපගේ අපගේ පාපිෂ්ඨ බව පිළිගෙන සමාව ආයදීමු මහන්සියගේ දයාව කම්පාව ආයදීමින් යාත්‍රා